පෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත්වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. යම් සිදුවීමක් තියෙනවා සවිනන්ස මගේ මම හිතන සිදුවීමක්. ඒක සිදුවුනේ නම් මාස දෙක තුනකට වගේ කලින් ශ්‍රී මා බෝධින් වහන්සේ හැරෙලි. ඒක තද අවුරශ්මේ තියෙන දවසක ශ්‍රී මා බෝධින් වහන්සේ වන්දනා කරන්න ගිය අපි ඔක්කොම මට ඒ අවස්ථාවේ අර ඒ වැලි මළුවේදී ඔය කකුලට තද පිච්චීමක් ආවා. ඒ පිච්චීමත් එක්ක මම කියන එක්කෙනා මට ඒ අවස්ථාවේ ආවා හැඟීමක් මගේ කකුල නේද මම ඉන්නවනේ දැන් මාවනි පිච්චු නෙමෙයි කියන හැඟීමක්. මට හිතුණා දැන් මාව පිච්චීමෙන් වළක්ව ගන්න ඉක්මනින් මං හෙවනකට යමු වෙන්න කියලා. මම ඉක්මනින් හෙවනකට ගියා. ඒක තමයි මෙච්චර සවනා. ඊට පස්සේ ආවට පස්සේ මං කල්පනා කරා ඒ අවස්ථාවේ සිදුවීම මේ ඒ පිච්චීම මේ කොහොමද මට දැනුනේ. මම කියන පුද්ගලයන මට කොහොමද දැනුනේ. කකුල පිටවන සේන කයට මගේ කයට ඒ අවස්ථාවේ දැනීමේදී මේ මම දැනගත්ත එක පිච්චීමක් කියලා මොන හරි දෙයක් මම දැනගත්ත පිච්චුණා. ඊට පස්සේ එතකොට මගේ කයට මම කොහොමද පිච්චීම මගේ කයට කියන්න බෑනේ කතා කරලා ඒ පිච්චීම මේ මෙතන වුණා කියන එක. ඒක මම කියන්නේ මනසේ මොකක් හරි සම්බන්ධයක් එක තමයි මේ කියලා තියෙන එක නේ. පිච්චීම එතන සයනස මට හිතන ඒ අවස්ථාව එතකොට එහෙම ආයතන දැක්කයි. මේකත් එක්ක දෙකක් එක සැරේම වෙනසන එකයි නේ හැම මොහොතෙම. එතකොට කයේ පිච්චීම කොහොමද මම මනසින් එතකොට මේ අවස්ථාව සම්පූර්ණයෙන් නැති වෙලා ගිහින්. ඒ කියන්නේ මගේ අර කයේ සිදුවු නැති වෙලා ගිහින් තමයි මනසින් මට උත්තරේ හම්බුනේ. මේ කකුල පිච්චුණා කියන. එතකොට ඒ පිච්චීම මම දැනගත්ත පිච්චීම. එතකොට දැනගත්තේ එතකොට මේ අවස්ථාව ඒ වාක්‍යෙ සිද්ධියක් වුණා නිසානේ මේ මොහොතේ. එතකොට ඒ සිද්ධියත් එක්ක මම මේ දැනගත්ත දේ මේ මට ඕනේ මම ඒ මොහොතේ මොකද්ද මට උනේ කියන එක. මං හිතුවා මොකක්ද මේ මොහොතේ ඉන්නේ මම දැනගත්ත දෙයක් නම් මට ඒ මොහොත පහු කළා මට ලැබිලා තියෙන්නේ. මේ මොහොතේ වෙච්ච දේ තමයි මොකද්ද කියන්නේ. ඒ පිච්චීම කියන එක. ඒ සිද්ධිය. මම දැනගත්ත එක හරි සනසේ කියන මගේ අවස්ථාව පන්නල වගේ තමයි මට දැනුනේ ඒක. මේ මොහොතේ නෙමෙයි. මේ මොහොතේ මට හිතන්නේ ඒ නැස වෙනස ඒ අවස්ථාව. දැන් ඉතින් පස්සේ හිතනකොට දෙන මේ මොකක්ද යම් සිදුවීමක් එතන වුණා නිසානස. ඒක මොකද්ද කියන එක. මට විස්තර කරගන්න බැරි ක්‍රියාව වෙන සවිනාස එතන එතකොට මේ අවස්ථාවේ අත්‍තර මොහොම කරුණොත් එක හිතන එක හරි වටිනවා. මොකද ජීවිතේ හිතන්න දැන් මම නිතරම ජීවිතේ හිතන්න කියලා කියනවා. එතකොට තමයි අපට අවංකව අපට දැනෙන කාරණාවක් එක්ක අපි හිතන්නේ යමු. එහෙනම් අපි අර නිකන් බාහිරින් මොනවහරි මනසට දාගෙන හිතනවට වඩා දැනන දෙයක් අපි හිතන්නේ. මගෙදි එකක් අපි නිගමනයට නොයා යුතු එකක් තියෙනවා. මම හිතයි ඒක කලින් කියලා තමයි මතක නැහැ. ඒ කියන්නේ දැන් අපි ඒකාන්ත නිගමනය කිසි දෙයකට දෙන්න හොඳ නැහැ. එක මොහොතක එකක් විතරයි සිද්ධ වෙන්නේ කියන නිගමනය දෙන්න හොඳ නැහැ. මොකද හේතුව අපි ඒකට ස්ථිරත්වයක් දීලා ඉවරයි. ඒක කලින් දන්න දැනුම කලින් අපි මේක දාලා ඉවරයි එක මොහොතක එකක් විතරයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ කාරණා අපි දෙන්න හොඳ නැහැ. දුන්නාට පස්සේ අපි නිගමනය තුළින් මේ අපි කියන ඇත්තටම අපි ඉස්සරහට යන්න නැතුවට ආපස්සට පදිනවා වගේ. ඒ වගේ දෙයක් වෙනවා. පොතරයි දැන් ඇත්තටම දැන් ඔය දැන් හිතන පොත තේරුණානේ එක්ක මොනවාරි මට මේ දැනෙච්ච වේදනාව මානසින් කතා කරන්න ගිහිල්ලා මොනවාරි කරන්න ගිහිල්ලා කියලා මම මේ ළඟට යර ධර්ම සාකච්ඡාවක දේශනා කීපයකට පැහැදිලි කරලා පෙන්නවා. අපට දැකීමක් හරි ඇසීමක් හරි ඕන බය. දැන් ඔබ දැනීමක් නේ. ඔය දැනීම කියන කාරණාව අපේ නිම්මකින් තොරව
එකෙන් අපි මිම්මක් කියන්නේ අපි මානසික උදාන සංකල්පයක් ඔස්සේනේ අපි මිම්ම යන්නේ අපි ඒ කාරණාව විතරක් හොයන්න යනවද කියන එක අපි ඒ කාරණාව එක හෙවීමක් සහ ඒ කියන්නේ ඒකද සැබෑ අපි අධ්‍යක්ීම වෙලා තියෙන්නේ කියන එක එහෙම වෙලා නේ දැන් ඔබතුමා කිවි දැන් ඊට පස්සේනේ අපිට ඊට පස්සේ නැත්තම් අපි ඒ කාරණාව මානසික සංකල්පකින් දානවා දැන් අපිට ඊට පස්සේ හෝ කියන කාරණාව නැතුවත් අපිට දැන් කියන්නේ අපි නිගමන වලට නොයා දැනෙන කාරණාවක් කියනකොට අපිට එවෙලි අපි දැනීමක් කියන්න ඕනේ ඒ දැනීමක් ඉන්නකොටත් අපි ඊට පස්සේ කතාවක් නැති වුණත් අපි මේ දැනීම කියන කාරණාව නිර්වචනයක් දෙන්නේ මොනවද කියලා ආයි මානසික සංකල්පකට ගිහිල්ලා එහෙම නැතුව සිදුවීමක් තියෙනවනේ දැන් මේ පහස් දැනෙච්ච සිදුවීමක් තියෙන. කියන්නේ දැනීම සිදුවීමක් තියෙනවා. දැන් මේ ඇහිීම සිදුවීමක් තියෙනවා. මේ පෙනීම සිදුවීමක් තියෙනවා. හැබැයි මෙන්න මේ සිදුවීම කියන කාරණාව අපි සිදුවීමක් කියන කරුණට විතරක් යෙදিলা නැහැ. ඒ කියන්නේ පහස් දැනෙච්ච කාරණාව සිදුවීමක්. දැන් මේ ඇහෙන කාරණාව සිදුවීමක්. පේන කාරණාව සිදුවීමක්. ඔය සිදුවීම සිදුවීමක් කියන කාරණාව විතරක් වෙලා නැහැ. අපිට හැම වෙලෙම තියෙන්නේ ඒ සිදුවීම කියන කාරණාව අපි මොනවා හරි නිර්වචනයක් එක්ක අපි ඒක දෙකදලා තියෙනවා. එතකොට අපි සැබෑවටම අපට සිහියක් වීර්යයක් නුවණක්. එතකොට නුවණ කියන්නේ අපි හිතන ගතියත් එක්ක අපිට යෙදෙන යෙදෙන කාරණා එක්ක සිහිය යෙදෙනවා නේද? දැන් අර අදිත සූත්‍රයේ තියෙන හති තේසන් නිවරණ. හතිය තමයි මේ සෝතය හදපහර මේ විවලවන්න මේ බලක්වාලන සංවර කරන. සිහියකුත් යෙදෙනවා නා. විචක්ෂණ සීදී බවත් එක හිතන ගතියත් යෙදෙනවා නා. එහෙම ඒ කරුණු සියල්ලක්ම කැටි වෙනකොට ඒතර වීර්ය කියලා කියන්නේ ඇතුළෙන්ම සිදුවෙන වීර්යය. දැන් අපේ ජීවිතයේ යෙදෙනවා කියන්නේ ඔය දැන් ඔය දැනීම එකක්නේ. දකින, ඇහෙන, දැනෙන, දැනගන්න බවනේ. මුලින්ම ඉහා ජීවිතේ කතාවක් නේ. එතකොට අපි මානසික සංකල්පයකට හෝ කිසි දෙයකට යන්නේ නැතුව දකින, ඇහෙන, දැනෙන, දැනගන්න කියන කාරණාව කියන කරුණක් බව. එච්චරයි. හැබැයි ඒ කරුණක් බව කියනකොට අපිට ඒ කියන්නේ දැන් අපිට දැන් සාමාන්‍ය කල්පනා කරද්දී තේරෙනවානේ අපි මේ මොකක් හරි මිම්මක් දාලා තියෙන්නේ කියලා. හැබැයි මේ කරුණක් බව කියන කාරණාවක් එක්ක අර සිහිය විගිරිය නුවණ කියන කරුණෙන් දකින්න යමු නම් අපිට මොනවා හරි දෙයක් හම්බ වෙනවද? දැන් ඔබතුමා මීම කිව්වනේ අර දැනිච්ච කාරණාව එක්ක සිද්ධියක් වුණා. හැබැයි සිද්ධිය සිද්ධියක් විතරක් වෙලා නැහැ. අපිට සිද්ධියට මිම්මක් දාලා තියෙනවා. නමකුත් කරා. එතකොට සිද්ධිය සිද්ධියක් වශයෙන් අපි දැක්කනවා. ඒ කාරණාව තුලින් අපට විග්‍රහයක් එනවාද? විග්‍රහයක් එන්නේ නැහැ. විග්‍රහයක් එන්නේ නැහැ. ඒ කියන්නේ විග්‍රහයක් එන්නේ නැහැ කියලා කියන්නේ දැන් මට අත්දැකීමක් තියෙනවා. දැන් විග්‍රහයක් එන්නේ නැහැ. විග්‍රහයක් එන්නේ නැහැ කියලා කියන්නේ විග්‍රහයක් එනවා කියලා කියන්නේ මම කියන කාරණාවට මොනවද නිර්වචනයක් එනවා කියන එකනේ. විග්‍රහයක් කියන්නේ නැහැ කියලා කියන්නේ මම කියන කාරණාව නිර්වචනයක් කියනවා. නිර්වචනයක් කියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒ දැනීම කියන කාරණාවට මම කියන කාරණාවක නිර්වචනයක් කියලා නැහැ. එතකොට දැනීම කියන කාරණාවට මම කියන එක නිර්වචනයක් වෙලා නැහැ කියලා නිර්වචනයක් ආවොත් දැනීම කියන කාරණාවට නිර්වචනයක් වෙලා නැහැ කියලා නිර්වචනයක් ආවා. ඒත් නිර්වචනයන්නේ ඒකමනේ. ඒ කියන්නේ අර මම මේ සැරේ ගෙදර බලද්ද කොහෙද මම ඔක කිව්වේ? ඔය කරුණ ගොඩක් කිව්වේ අර දැන් කියවිල්ලක් කියලා අපට නිර්වචනයක් එනවා. නේ? එතකොට ඊළඟට අපට මේක නාම රූපයක් කියලා නම් කරන ස්වරූපයක් එනවා. මේ මෙතන නාම රූපයක් තියෙනවා. ඒ වගේ දැන් ඔන්න එනවා. දැන් මම මේ කාරණාවේදී දැනීමක් කියන කාරණාවයි යෙදුන සිද්ධිය දැනීම කියන කාරණාව තමයි දැන් අර පහස් දැනෙච්ච ඉගෙන සිද්ධිය.
එතකොට ඒ කාරණාවට අපේ සිහිවිරි නෝන ඉස්මතු වෙලා වනම් අපි මානසික සංකල්පයකින් ඒකට මිම්මක් දැම්මේ නැතුනොත්නේ ඉදුණ සිද්ධිය බවට පත් වෙන්නේ. ඔය කාරණාව මගේ අත්දැකීමක් හැටියට යෙදෙන බවක් එන්නේ නැහැ නේද? ඒ කියන්නේ මට මේක නිර්වචනයක් එන්නේ නැහැ. හැබැයි නිර්වචනයක් එන්නේ නැහැ කියලා නිර්වචනයක් ආවොත් එතන ප්‍රශ්නයක් තියෙනවනේ. නිර්වචනයක් එන්නේ නැහැ කියලා නිර්වචනයක් ආවොත් සිද්ධියට අපි නිර්වචනයක් දුන්නා නිර්වචනයක් නැහැ කියලා. ඒ කියන්නේ එතනත් කෙනෙක් ඉන්නවා. අපිට අර කරුණු ඔක්කොම එක අපි අයින් කරනවා. හැබැයි සිද්ධියට අපි නිර්වචනයක් දෙනවා නිර්වචනයක් නැහැ කියලා. ඒකත් අපි ආයි මානසික දාගත්ත එකන්නේ. එහෙමත් උනේ නැත්තම්. දැන් සිද්ධිය මේ ටිකනේ නේ. එහෙමයි. දැන් මම ඔය දැනුම් එකට කිව්වේ. ඒකෝ දැන් දකින අහන දැනන දැනම කියන ඔය කරුණු ඔක්කොම ගත්තාට පස්සේ ඔකනේ ජීවිතේ. ඔය ටිකට ප්‍රඥා වීරිය සිහිය ඉස්මතු වෙලා ඔය සිද්ධිය සිද්ධිය විදිහට මුණා නම් මොකද වෙන්නේ? කතාව නෑනේ. ඉවරයි. අන්න බාහ්‍ය සූත්‍ර කියන්නේ. දැන් ඔතන අපි ගත්ත මුතේ මුතමත්තන් නේ. මුතේ මුතමත්තන් භවිෂ්‍යති කියලා. එතකොට දැන් දිට්ඨිය දිට්ඨමත්තන් භවිෂ්‍යති වුණා නම් දැන් මෙතන ඇත්තම මම ළඟටි කරපු බාහ්‍ය සූත්‍ර කරන්නේ එකක් අරගෙන විතර නෙමෙයි කියන්නේ. අපි පටලවා ගන්න වැඩක් ඒක. දිට්ඨිය දිට්ඨමත්තන් විතරක් කරන්නේ නෙමෙයි කියන්නේ. හතරම. සුතේ සුතමත්තා මුතේ මුතමත්තා විඤ්ඤාත විඤ්ඤාතමත්තා. මොකද අපි මේක ගත්තට පස්සේ අපි විඤ්ඤාත විඤ්ඤාතමත්තා කියන එක අමතක කරනවා. ඔන්නෝකම ගොඩාක් පැටලෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් අර කාරණාව දැනීම කියන කාරණාව දැනීමක් කියන එකම නම් යෙදුනේ. ඒක මගේ අත්දැකීමක් බවට මට ගෝචරත්වයක් මගේ අත්දැකීම් නිර්වචනයක් යෙදෙන්නේ නැහැ කියලා නිර්වචනයක් කියන්නේ විඤ්ඤාත විඤ්ඤාතමත්තා නොවෙච්ච නිසා නේද? අන්න ඒකමද කෙනා. දැන් එතකොට එකක් නෙමෙයි බලන්න තියෙන්නේ. මුතේ මුතමත්තන් විතරක් නෙමෙයි. මුතේ මුතමත්තන් ඉන්නෝ නෑ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තනොත් වෙමි. ඇත්තට මුතේ මුතමත්ත වුණොත් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කතා කරන්න දෙයක් නෑ. මොකද යන්නද යන්නේ? නැත්තම් අපට අත්දැකීම් ලෝකයක් විග්‍රහයක් වෙනවා. ආ මෙතන මම කියන අත්දැකීමක් එදෙන්න විදියක් නැහෙනි කියන කරන මට මේකේ එදින කාරණාවක් නිර්වචන බවක් එන්නේ නැහෙනි කියන කරුණ අන්න ඉස්මතු වෙලා යනවා. ඒසාර විඥාණය කියන අර විත්ත සුත මුත විඥාත කියන එක එතන අපිට අහුවි මේක යෙදීමක් නැහැ අපිට. ඒක අපි මගහැරලා කියලා සවන්නේ. ඔව් ඒ කියන්නේ අපි නිර්වචනයක් අපට ආවනම් ඒ කියන්නේ මම අර කිව්වේ මෙතන මට හම්බ වෙන අත්දැකීමක් එදෙන්නේ නැහෙනි දැනීම කියන කාරණාව විතරක් වුණානේ. හැබැයි මට අත්දැකීමක් එදෙන්නේ නැහැ කියන කාරණාව එදෙනවා නම් ඒක මොකද්ද? විඤ්ඤාතඤ්ඤත මත වෙලා නැහැ. මේ හතරම කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ බාහියට න තේන න තත්ත එන්නේ නැහැ කියලා කියන්නේ. දැන් නිර්වචනයක් හැටියට දැන් අපි බලන්න දැන් ඔය දැන් සිහිය වීරිය නුවණ පාදක වෙලා සුද්ධිත සුදමුත විඤ්ඤාත කියන කාරණා තුළදී ප්‍රායෝගිකව ඔය කරුණ වෙනවා නම් දැන් එයින් මොනවා හරි ඒ කරුණේ මොකක්ද එන්නේ? ඒ කරුණේ කතාවක් ඉන්නේ නේ. එතකොට සියලු යෙදීම් වලෝක වෙනවනะ? කතාව නෑනේ. එයින් නෑ. එතන නෑ. අතර නෑ. මෙහි නෑ. එහි නෑ. අතර නෑ. නිදහස්. කවුද නිදහස්සුනේ? කවුද අත්දැකීම ලැබුවේ? ඒව යනවනම් ආයන්නේ විඤ්ඤාතඤ්ඤතමත් තම වෙලා නැති නිසානේ. දැන් මෙතන මේ චින්තනයේ විදිහට කල්පනා කර මේ කල්පනාව එක්කම ඉන්නකොට මේ සිහිය වීරිය නුණත් එක්ක මේ එදීමත් එක්ක ඉන්නකොට කවුද නිදහස් වෙන්නේ? කවුද නිදහස් වෙන්නේ? මොකෙන්ද නිදහස් වෙන්නේ? මේ කතා එකක්වත් වෙන්නේ නැහැ. මේ කරුණු ටික එනවා. මට දැන් මේක කියartifactId මතක් වුණේ මේ මං කවුද කියන එකේ පොඩි විග්‍රහයක් අපිටා. ඒකට චුට්ටක්ම කියන්න. අපි දැන් හදමින් යන්නේ. ඔය සිද්ධියද අපිට උදාහරණයක් ගත්තා. ඔය සිද්ධියද දැන් ඇත්තටම ජීවිතයේ අත්දැකීමක් කියදුනනේ. ඇත්තනේ ජීවිතයේ අත්දැකීමක් කියදුනා. දැන් ඒ ඉදුන කාරණාව පවා කල්පනා කරලා බැලුවා. ඉදුන කාරණාව විතරක් ගන්න බෑ කල්පනා වලටම යන්නේ. දැන් අර ගැත්තන්නේ. දැන් ඔය කාරණාව ගැනම හිතන්න කියනවා.
जीवित हमें कल्पना वाटी दीवित यदिच कारण कल्पना कर सिद्धि अंकर गाने का देखा कल्पना कर मिली अंकर गाने का देखा लंकर गाने अपे इतर सिद्धुली यदीम एक कल्पना करे हितन विधि है मन देखा हितन विधि की कल्पना कर लपे हितट आप सिद्धुरी दागा कारण अरे उम जनऊना की ओ देवनी मन संकल्प हितन विधि मेन मे हितन विधि तीन कारण बल इतना आये अभी कल्पना करना मिथन अरक जान बेहतर हितन विधि अभी मिमिटी जान बेहतर हितन विधि हितन विधि हितन दे हितन दे की अभी एक निर्वचन दिन संकल्प एक अति सद्धारुच्य अनुस आकार फलित दिखी निज्ञान एक मीम हितिम की कारण की दे तुम अपट एत्कर यमुन सद्धारुच्य अनुस आकार फलित दिखी निज्ञान विग्रह एर जन इक इधर इतपट उन्न यदना अरपेतर अन्नी नैतने संकल्प अन्नी नैत यदिच कारण कील करण अपट यमुने अरे हितीम इसमत मंकिन के हितपु देते हितीम यदिच करण बलन को यदिच कारण यदिच कारण यदि मैट लो प्रश्न कहना मुलिम करता अद्धा विग्रह यदि मटने मटन मगे तीन अवतु गति हितन गति यदन हितन गति हितन गति सह हितल विग्रह कम दिन දැන් හිතලා දාන විග්‍රහ වලට අතහරින්න කිව්වම හිතීම තියාගන්න. තියාගෙන දැන් මේ යෙදීම ගැන බලන්න. දැන් පහසක් දෙනවා නම් ප්‍රශ්නයක් දෙනවා. ප්‍රශ්නේ කිව්වෙත් අපි දාන සංකල්පය. පහසයි කිව්වෙත් අපි ආපු සංකල්පය. ප්‍රශ්නේ කියන මනින්නේ අපි එතන තිබිච්ච සාපේක්ෂත්වයක් කියන්නේ. නේ අවුයි කියලා හරි මේ හැම එකම මේ සාපේක්ෂත්වයක් කියන මනින්නේ. ඒතකොට මින්මකට ඉඩක් දෙනවා. ඒතකොට එහෙම නැතුව සිද්ධියක් එදුනා. कल्पना क्रम अरे करण बुलवाम ए गति आकार फलित इधमेव सत्यांकिूर्ति विग्रह इधमे सत्यांकि अरे हितन गति वैडी हद्दारुचु आकार फलित अंडे एक भाई अभी लोक प्रश्न अरे हितीम वेटी उन्ना मे मेत दिती मत अपट कट उत्तर असरण असरण आपदी बलापुर ओय असरण आपदी बलापुर इतपट ओय असरण සිහිය වීරියන වුණත් වැඩි වෙලා ජීවිතයේ එදීම එක කල්පනා කරන ගතියත් වැඩි වෙලා ඉදදී අන්න වෙන කෙනෙක් මෙහෙවන කාරණාවකට යොමු වෙන්න ඕන මෙන්න මේක තමයි අපි ලෝකයේ මට්ටමින් කිව්වොත් හැරවුම් ලක්ෂය අර අර මුල් ටික සේරම ලෝකයේ හිතන කෙනාගේ ලක්ෂය ඒ කියන්නේ ලෝකයේ හිතන කෙනෙක් ඉන්නවනේ එයාගේ ලක්ෂය තමයි ඔතෙන් දෙනක हेरोम लक्ष्य लोकी पत्ती हेरोम लक्ष्य संख्य क्रमी हेरोम लक्ष्य तो यमु दट अवश्य उत्तर अन्न दुरी यमुवी मेन එතකොට ඔය යමු වීමේදී
ඒක න අහපව කියලා දුන්නොත් එහෙම මොනවහරි අධ්‍යක්ීමක් මොනවහරි කාරණාවක් වෙන විග්‍රහයක් අහපව අපට නිර්වචනයක් දෙන්න පුළුවන් විදිහට අපිට මෙහෙම දැන් අර මං කලින් කිව්වේ ඒ කාරණාව තුළ මට මම කියන අධ්‍යක්ීමක් ඉදෙන්නේ නැහැ නේද ඔවුන් ඒක ඇත්තනේ කියලා අපට ලැබෙනවනේ දැන් ඔය විදිහට කවුරු හරි දුන්නොත් අපේ අධ්‍යක්ීමක් ලබන්නේ හැබැයි අපි විඤ්ඤාතය කියන කාරණාව තුළ හිතලා නැහැ ඒකට කොටු වෙලා හැබැයි අපේ හිත හැම වෙලෙම තියෙන කොටු වෙලා තියෙනවා අපේ හිත දැන් අර දැන් දැනීම ඔස්සේනේ ගියේ දැන් සාමාන්‍ය ස්වභාවය තමයි අපි හිතීම තමයි ප්‍රබල වුණ නැත්තම් ඔකට කොටු වෙනවනේ ඒක හරි කියලා ගන්නවා ඒක ආයේ පස්සේ හිතන්න ඕන එහෙනම් මේ ඒක එතනත් හරි කියලා ගන්න බෑ කියලා නමුත් එතන හරි බවක් තියෙනවා එතන හරි බවක් තියෙනවා ලෝකේ වැරදි බවක් නෙමෙයි හරි බවක් තියෙනවා තව එතනින් එහා හිතන්න තියනවා කියන එක හම්බ වෙන්නේ තවත් හිතද්දි එහෙම නැතිනම් දැන් අපි හැම වෙලෙම බලන කාරණාවක් තියෙනවා අපට අද්දකින් ලෝකයට මේක එන්න ඕනේ කියන කාරණාවක් ඒ කියන්නේ අපි අද්දකින් භුක්ති විඳින ඕනේ නිර්වචනයක් එන්න ඕනේ කියලා හැබැයි නිර්වචනයකට අපිට මොනවා හරි පැහැදිලි කිරීමක් එනවා කියන කාරණාවේදී නිර්වචනයකට අපිට මොනවා හරි පැහැදිලි කිරීමක් එනවා කියන කාරණාවේදී අපි හැම වෙලෙම යන සිද්ධිය තමයි අපි හැම වෙලෙම කරන වැඩේ තමයි සද්ධාරෝචි අනුසු ආකාර පරිපත්ත දිටිනිඥානකන්ති වලට කොටු වෙන්නේ හැම වෙලෙම කරන්නේ. ඔහොම නොවි දැන් මේ ගති වැඩි වුණ. සිහිය, වීරිය, නුවණ වැඩි, යෙදෙන කාරණායක හිතීම වැඩි. හැබැයි යෙදෙන සියලු දේ එක. දැන් ඔහොම තියෙද්දී වුණ ප්‍රශ්නේ අහනවා. දැන් වෙන කෙනෙක් හොයනවනේ. මෙන්න මේ ගතිය දෙනවා. වෙන කෙනෙක් කරන උන හරිම කෙනෙක් හම්බ වෙනවා. හැබැයි හරිම කෙනා නිවැරදිම හරිම කෙනා බුදුරජාණන්. මොකද ඒකට ඉලක්කෙටම දෙන්න බෑ නැත්තම්. මොකද දැන් අපි තුමු දැන් ඔය කරුණ මට කොච්චර කිව්වත් මට දැන් හිත යන විදිහ ඊළඟට කොටු වෙන විදිහ මට හොයාගන්න බෑනේ. දැන් මට කතා කරන්න පුළුවන් කතාවෙන් විතරයි. එතනින් එහා මට කතා කරන්න බෑනේ. ඒකපර ඒක සම්පූර්ණයෙන් සාර්ථක නැහැ. නමුත් කතාව විවෘතයි නම් කතාව අවංකයි නම් යම් සාර්ථකත්වයක් තියෙනවා. කියන්නේ 100%ක් අසාර්ථකයි නෙමෙයි. යම් සාර්ථකත්වයක් තියෙනවා. එතකොට ඔන්න ඔය කාරණාව එක්ක අපි හිතාගෙන ඉඳලා හරිම කෙනෙක් හම්බ වෙනවා. හරිම කෙනෙක් හම්බ වුණ තැනදී එතනදී හරිම කෙනෙක් හම්බ වුණ තැනදී ඔන්න අපි අර නිවැරදිම සිද්ධිය ඒ කාරණාව බලනවනම් නිවැරදිම ඒ මොකද්ද මේ සිදුවෙන්නේ කියන කාරණාවත් එක්ක ඒක ඉදලා ඉන්නවනම් දැන් ඔන්න එයා කියලා දෙනවා ඔය එදිච්ච කරුණ ගැනම දැන් ඔය යෙදුනා කියන සිද්ධිය දැන් ඔබේ ප්‍රශ්නේ තියෙන්නේ යෙදුනා කියන සිද්ධිය අපේ මානසික ලෝකයක් එක විග්‍රහය කරත් නොයා හිතන ක්‍රමයක් එක්ක ඉදදී ඔය කරුණ යෙදීමක් හැටියට ලැබෙනවා දැන් ආයේ ඔබ හොඳට ඉඳලා කල්පනා කරන්න දැන් මුතයක් දැනුණා මුතයක් කියන්නේ අපට පහසක් දැනුණා මේ උණුසුමක් දැනුණා දැන් කල්පනා කරන ක්‍රමයක් තියෙනවා උණුසුමත් එක්ක කල්පනා කරන ක්‍රමේදී අපේ මනෝලෝකයට අපේ මිම්මට යන්න බෑ කියලා එහෙම කිව්වොත් ඒක සත්‍යයි නෙමෙයි කියලා වැටහීමක් තියෙනවා දැන් මොකද්ද ඕනේ මොකද්ද එහෙනම් ඇත්තයි කියලා පස්සේ තියෙනවා දැන් මේ සිද්ධිය එක්කම යොමු වෙලා ඉන්නේ ඒ සිද්ධිය එක්කම වෙන කෙනෙක් කියන කර්මකට ඔය ටික ඔක්කොම දිනනවා දැන් අපේ යොමු වීම දැන් අපි ඉන්නවනේ ඉන්න අපේ යොමු වීම කියන කාරණාව දැන් හරියට මේක පුංචි මම මේ පොඩි උපමාවක් ලෙස කිව්වොත් එහෙම අර මනෝවිද්‍යාවේ මොකද මෝහනය කරනවා කියන්නේ මෝහනය කරනවා කියන කාරණාවත් අර එයාව අරගෙන යන්නේ එතකොට දැන් එයා කියන සිද්ධියත් එක්කනේ දැන් මෙතන තියෙන අපේ අද්දකින් සිද්ධියත් එක්ක අද්දකින් සිද්ධියත් එක්කම දැන් අපි ඉන්නවා වෙන මොකක්වත් එක්ක නෑ අපට උත්තරයක් නැති නිසා නැමුණා කියන දේ අහගෙන ඉන්නවා දැන් වෙන දෙයක් නෑ මේ අද්දකීම් සිද්ධිය එක්ක විතරයි දැන් වෙන දෙයක් ආවොත් අපි හිතමු ඔන්න ඒතනත් අපේ අර හිතන ක්‍රම වැඩි නිසා විඤ්ඤාතයක් කියන එකත් එක්ක ඇවිදලා ආ මෙතන එහෙනම් කොහොමද මේ අපි මේකට ආයි මින්මත් දාන්නේ දැන් අපි ගත්තොත් මම අර කලින් කියපු මින්මම මෙතෙන්ද මම කියන කාරණාවට අද්දකීමක් ඉදෙන්නේ නෑ කියන කාරණාවත් මම කියන අද්දකීමක් ඉදෙනවා කියන මින්මෙන් නේද මම කියන අද්දකීමක් කියන මින්මත් තියෙන නිසා තමයි ඉදෙන්නේ නෑ කියන මින්මත් ආවා අපිට මම නැහැ කියලා මින්මක් කියනවා කියලා. ඒත් මම ඉන්න නිසා මින්ම. ඒක මම නැහැ කියලා මින්ම ඉන්න බෑ. එතකොට එහෙනම් ඔය විදිහට සම්පූර්ණයෙන් හිතාගෙන යද්දී ඔන්න දැන් අපේ හිත වෙන තැනකට ફોકસ වෙලා තියෙනවා.
තන්නේ කරම යොමු වෙලා තියෙන්නේ මේ අර මේ හිතන ක්‍රමයේත් එක්ක ඒ ඒ ඒක එක්කම වෙන මොනවත් නැහැ මොකද ඔතනදී අපි අන්ත අසරණ වෙලා ඔබ තමයි දර්ශන අසරණවාදී කියන්නේ ඒ කියන්නේ සම්පූර්ණයෙන් හිතන විදි සියල්ලක්ම එක ගිහිල්ලා එතකොට එහෙම දර්ශන අසරණවාදීකමත් එක්ක ඒ විදිහට ඉදදි වෙන කෙනෙක් කොහොම කතා කරද්දී වෙන දෙයක් එක්ක නෙමෙයි කතා කරන දේ යෙදුණු කරුණක් දැන් ඔන්න ඕකෙදී අහනවා යෙදුණනේ ඔක අපේ හිතන ක්‍රම එක අන්නේ කියලා ප්‍රධානක හිතන ක්‍රම එක ඔය යෙදුණ කාරණාව යෙදීමක් හැටියට ලැබෙනවද දැන් දැන් අර විදියට ඔන්න හිතන්නේ නැහැ දැන් මානසික දැන් දැන් මානසික සංකල්ප ඔස්සේ යන්නේ නැහෙනේ මොනවටත් යන්නේ නැහැ දැන් සිද්ධිය මොනොත් වේදුණානේ දැන් ඒ යෙදුණා කියලා අපි කතා කරේ මොකද්ද අපේ අපට සිදු වෙච්ච දෙයක් දැන් කතා කරන්නේ අපට සිදු වෙච්ච දෙයක් කියන එකට වඩා සිද්ධියට දැන් අපට සිදු වෙච්ච කියලා නිම්මන්නේ දැන් මේ සිද්ධියට දැන් ඕකම එක ඕකටම හිතීම යොමු වෙලා දැන් කියන දේ අහගෙන ඉන්නවා කියන දේ අහගෙන ඉද්දි දැන් දැන් ඕකට දැන් අපි යොමු වෙලා තියෙන්නේ දැන් අපට අහුවෙන්නේ නැහැ මොකක්වත් හැබැයි හිතන් දෙයක් තියෙනවා එතකොට හිතන් එකක් තිබ්බට අපි හිතීම විතරනේ තියෙන්නේ දැන් මම කියන වචනේ අහගෙන ඉන්නවා ඔය යෙදීම කියන කාරණාව ඔය හිතන ක්‍රමය දැන් මම විතර ක්‍රමයෙන් කතා කරන්නේ යෙදීමක් හැටියට ලැබෙනවද ඒ කියන්නේ තවත් සරලවයක කිව්වොත් එහෙම සිදුවි සිද්ධියක් හැටියට විග්‍රහයක් නිර්වචනයක් හම්බ වෙනවද ස්වාමිනස එතකොට අපිට ලැබුණා අර සිද්ධියන මම යන්නේ නැහැ නේ ස්වාමිනසයි එහෙනම් එතනින් ලැබුණා නම් එහෙනම් මගේ සිද්ධිය කියන දේ ස්වාමිනසයි ඒ සිද්ධිය අනේ වෙච්ච සිද්ධිය ලැබීමක් හැටියට ලැබෙනවද ඔව් දැන් අහන්නේ හිතන ක්‍රමයට දැන් ඔන්න කලින් උණුසුම දැනුණා දැනිත කාරණාව එක්කනේ මේ කතා කරන්නේ දැන් උණුසුමක් කියලා දැන් මේ අපිනේ නේ මයි ඔව් එතන දැන් උණුසුමක් කියලා දැම්මේ අපි පහසක් කියලා දැම්මෙත් අපි ඊළඟට මේක වේදනාවක් කියලා දැම්මෙත් අපි මේක රසණිය කියලා ඔක්කොම දැම්මේ අපිනේ දැන් ඒ කරුණ බොරු කියන්නේ ඒ කරුණ නැත්තයි නෙමෙයි කියලා දැන් ඔව් විතරනේ දැන් ඔව් දැන් එතකොට සිද්ධිය දැන් අර හිතීම එක්කම මේ සිද්ධියට දැන් හිතන විදිහත් එක්ක ඉදදී උණුසුම බට වේදනාව ඔය කතා දෙන්නේ නෑනේ ඔය කතා දෙන්නේ දැන් ඔය කතා ආවේ හිතන්න ගන්න ඉදිච්ච කාරණාව තුලින් හිතන්න ගන්න දැන් හිතනවා හිතද්දි අර කරුණු ටික දැන් ඔන්න ගන්න බෑ දැන් ඕක ගැනමයි අහන්නේ දැන් ඒ කරුණු ඒ කාරණාව දැන් කලින් අද්දකීම ලැබුවානේ දැන් ඒ චින්තනේ නෑ උණුසුමක් දැන් කියලා ගන්න බෑ පහසක් කියලා ගන්න බෑ මට අපිට දුකක් කියලා ගන්න බෑ දැන් ඒ කතා නැහැ ඒ කතා නැහැ දැන් ඔය සිද්ධියත් එක්ක දැන් මම අහනවා ඒ සිද්ධියත් එක්ක දැන් ඒ කරුණ යෙදීමක් හැටියට විග්‍රහයක් තියෙනවා විග්‍රහයකට යන්න ඒ සිද්ධියට කියන්න බැරි සන්නසි සිද්ධිය මොකද්ද කියන එක මොකද්ද කියන්නේ ඒක දැන් අපි වෙන කතා කියගෙන අපි පිට වෙන පැත්තකින් ප්‍රසන්න යෙදීමක් හැටියට ලැබුණා කියලා කියන්නේම ඒ ලැබීමු නිර්වචනයක් නේද හායි යෙදීමක් හැටියට ලැබෙනවා කියන්නේම ලැබීම නිර්වචනයක් අහප මුලට කියලා ඔව් අහප මුලට කියලා සන්නසල යෙදීමක් හැටියට ලැබෙනවාද කියලා සිද්ධිය ඔව් දැන් ඔන්න මම එතනින් එහා පොඩ්ඩක් කතා කරන එක හිතන කතිය අතහැරලා මම එකට අර පොඩි අතරමැද ටිකක් දෙනවා දැන් මේක මේ ඇතරම මේ හරියටම කතා කරනවා නම් මේ භාවනාවක් මේ හරියට කතා කරනවා මේ භාවනාවක් කරන වැඩ පිළිවෙලා නමුත් මම ඒක කතා කරන්න නැතුව මේ මොකද අර මේ තව ටිකක් නිරවුල් කරගෙන යනවා මොකද මම සංසුද්ධෙන් දන්නේ නැහෙනේ හිතන විදිහ සම්පූර්ණයෙන්ම හිතලා විතර කරගෙන යන්නට ඕනේ. ඔතේ දැන් ඔක ඊට අවසානට අහන්න ඕන ප්‍රශ්නයක්. නමුත් මම අර පොඩ්ඩක් දැන් අහන්නේ මේ ඒ කාරණාව පිළිබඳව පොඩ්ඩක් හිතන්න ඉඩක් දෙන්න. දැන් ඊදීම කියලා ලැබෙන්නේ නැහැ. මොනවද ඔයන්නේ? අර ඊදීම. නෑ ලැබෙන්නේ. දැන් මම දැන් මොන කතාව පටලවන්න බෑ. දැන් ඔන්න ලැබෙන්නේ නැහැ. ඔව්. දැන් ඔන්න මුලින් යෙදුණානේ
උණුසුමයි කියලා දැන් මමනේ රස්නේ කියලා දැන් මමනේ මැන්නේත් මමනේ ඒක වැරදි ඒක එහෙම ගන්න බෑනේ මෙතෙන්ට ආවනේ දැන් සිද්ධියක් මොකද්ද දැන් මං කාරණේ කලින් මේ මම දාපු උණුසුම හෝ මම දාපු පහර කියන එක නෙමෙයි මං අහන්නේ අර කරුණ දෙක අතහැරලා හිතන ක්‍රමයක් එක්ක මම කියන කාරණාවෙකම උදෙලමඩ පස්සේ දැන් මං අහන කාරණාව දැන් ඉදීමක ලැබෙන්නේ දැන් එහෙනම් හොයන්න මොනවද තියෙනවද දැන් මම දැන් අහන්නේ සරලව කියන්නේ ලොකු ගැඹුරකින් නෙමෙයි දැන් අපිට සරලව දැන් හොයන්න කතාවක් තියෙනවද හෙව්ව හොයන්න යමුනේම එහෙනම් මොඩගම නිදන්නේ දැන් හොයන්න යමුනේ අපි හොයන්න යමුනේ මම නේද උණුසුම කියලා දාගත්තේ ඒ කාරණාවට කියන්නේ හොයන්න යමුනේ හොයන්න යමුනේ මම දාගත්ත උණුසුමයි කියන මම දාගත්ත රස්නේ කියන කාරණාවක් එක්කනේ දැන් මේ චින්තනයේ ඉන්නකොට දැන් මම අර මේ කාරණාව ගන්න යන්නේ අවිද්‍යාවත් එක්ක මේ ලෝකේ සකස් වෙන්නේ අවිද්‍යාවත් එක්ක සකස් වෙන්නේ දැන් අපි සාධාරණීකරණය කරන්න යනවා අවිද්‍යාවත් එක්ක හරි ලෝකයක් සකස් වෙනවා කියලා මේක හරි අපබ්‍රංශයක් අවිද්‍යාව කියන්නේ මෝඩකමන්නේ මෝඩකම එක හරි ලෝකයක් සකස් වෙන්න බෑනේ වෙන්න බෑනේ එතකොට දැන් ඇත්තටම මේ කාරණාව මේ සිද්ධිය නිකන් පිටින් මම මේ කියන අර්ථය දැක්කනම් එහෙම අපට අහපෝ මේ සිද්ධියක් ගැන අවිද්‍යාව සකස් වෙන ලෝකයක් ගැන කතා කරන්න තියෙනවා පිටින් එක ගොඩාක් ගැඹුරු නැතුව සාමාන්‍ය පිටින් ගත්තොත් එහෙම අවිද්‍යාවෙන් සකස් වෙන ලෝකයක් ගැන කතා කරන්න දෙයක් නෑ හරි දැන් ඔය කාරණා අපි සංකල්පෙකින් අපෝ ඔය සුකෙන් යන්නේ එතනත් අපි සිද්ධියක් විඤ්ඤාතයක් කියන කාරණාවක් නොයන යන්නේ නේ හරි ඒ එහෙම යන්න නැතුනොත් හරි දැන් මේ විග්‍රහය අපි යන්නේ දැන් මං කියන්නේ පිටට ඇවිල්ලා මේ කතා කරන්නේ කියලා සංකල්පෙකින් අපෝ යන්නේ නේ සංකල්පෙකින් යන්න බෑ ඔව් මේ දැන් එතකොට මේ කියපු සිද්ධියට විතරක් ලඟු වෙලා ලෝකේ පැත්තෙන් ඇවිල්ලා බලුවොත් එහෙම හපව්. දැන් මේ සිද්ධියට ලැබු වෙලා ලෝකේ පැත්තෙන් ඇවිල්ලා බලුවොත් එහෙම හපව්. මොනවද අපි හෙව්වේ? දැන් හොයන්න අපි ගත්ත කාරණාව තුලම කතාව නැහැනේ. හැබැයි දැන් මේ මම දැන් මේ කියන එක දැන් අපේ දැන් මේ මනෝලෝකයට යන්න බැරි එක. නමුත් මම මේ පැත්තට ආයෙ ඇවිදලා මේ කතා කරන්නේ. එහෙම බැලුවොත් එහෙම අපට අය හොයන්න දෙයක් කතාවක් නැහැ නේ. ලැබෙන්න දෙයක් නැති දැන් අපි හොයනවා දැන්. එන්නේ නැහැ. දැන් මම එතකොට මොකද්ද හෙව්වේ කිව්වොත් අන්න විඤ්ඤාතය වෙලා නැහැ නේ. එහෙනම් අර කාරණාව හරි රිද්ද වෙලා නැහැ නේ. එහෙනම් මම මොකද්ද දැන් කිව්වේ එහෙනම්? කියන ප්‍රශ්නේ ආවොත් අපට දැන් ඒ ප්‍රශ්නේ එන්නේ මනසට ආපු මනසයි අරමුණයි කියන කාරණාව එක්ක අපි මානසික සංකල්පයකින් ආයි අපි මිම්මක් දැම්මනේ. මම දන්නේ නැහැ මම මොකද එන හෙව්වේ කියන ප්‍රශ්නේ හබ ඇතුලෙන් එනවා කියන්නේ ඒක වෙන්නේ නැති වෙනවා මේ සිද්ධිය හරියටම සිද්ධ වුණා නම් ඒ නිසා මේකට විතරක් ලඟ වෙලා බැලුවොත් එහෙනම් දැන් ගැලීමකට ලැබෙන්නේ මොනවද වෙන්නේ දැන් මං හිතියද මං නැද්ද ප්‍රශ්නයක් නෑ මං හිතියද මම නැද්ද මං නිදහස් වුණාද ලෝකයක් තිබ්බද ලෝකයක් නැද්ද ලෝකයක් තියෙනවද ලෝකයක් නැද්ද අර දැන් දුෂ්ටි ගොඩාක් කියන්නේ ලෝකේ අන්තවත්ද අනන්තවත්ද සාතන් වහන්සේ මරණ මතු ඉන්නවද නැද්ද ඊළඟට සත්‍යයක් ඉන්නවද නැද්ද ප්‍රශ්න ගොඩාක් කියනවනේ දැන් මේ චින්තනයක ඉන්නවනම් මම මේ කියන්නේ එච්චරයි දැන් අපි අර එළියට ඇවිදලා දාන සංකල්පයක නෙමෙයි මේ චින්තනයක ඉන්නවනම් දැන් අපි මොනවාරි හෙව්වේ නැහැ හොයන්න ඕනේ නැහැ මේ කතා ඔක්කොම නිසරබන්නේ මේ කතා සියල්ලක්ම නිස්සරබයි. දැන් වෙන මම එකක් එක්කනේ මේ කතා කරන්නේ. කරුණු කීපයක් එක්කනේ එකක් එක. හැබැයි මම මුලින්ම කියද්ද කිව්වා මේ කාරණාව කතා කරද්දී යහපව් මානසික විග්‍රහයකට යන්න එපා කියලා. එහෙම නැතුව මේකත් එක්ක කතා කරනවා. දැන් මම ආයෙ මෙතෙන්ද මෙන්න. මේක තව ටිකක් තීරු කරා.
මංගරකේ මම පිටර ගිහිලා මම මේ කතා කරන්න යකෝ කියලා. එතකොට දැන් ඔන්න යෙදි මකට් ලැබෙන්නේ නැහැ නේ. දැන් ඔය චින්තනේ ඉතරයි ඉන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ ධම්මාරම්මණයක විග්‍රහයක් යෙදි මකට් ලැබෙන්නේ නැහැ තමයි කියලා ලබන්න බෑ. ඒකත් නැහැ. ඒක වෙන්න බෑ. එතකොට දැන් කියන්නේ ප්‍රතිපදාව මේක සිද්ධ වෙද්දී යෙදීමක් හැටියට ලබන්න බෑ කියන බවක් විග්‍රහයකින් ආරම්භණයක් වෙන්න බෑ. විග්‍රහයකින් ආරම්භණයක් වෙනවා නම් ආයෙත් හැබැයි අපේ චින්තනයක් මෙතන තියෙන නිසා අපි දැන් හිතන්න බැලබෙනවා මේකත් එක්ක. ඊළඟට දැන් මෙහිම යෙදීමක් හැටියට ලැබෙන්නේ නැත්තම් පිහිටීමක් ගැන කතා කරන්න පුළුවන්ද? ලැබගැනීමක් ගැන. ඉඳීමක් ගැන, ලැබගැනීමක් ගැන, පිහිටීමක් ගැන කතා කරන්න පුළුවන්ද? එහෙම කතා කරන්න බැහැ. යෙදීමක් හැටියට ලැබෙන්නේ නැත්තම් ලැබගැනීමක් පිළිගැනීමක් හැටියට කතාවක් කරන්නේ නැත්තම් එතකොට මොකද්ද අර සිදුනේ? මොකද්ද මගේ කියලා අර ලැබුච්ච අත්දැකීම මම එහෙම එක සුදුසු විදිහ ගන්න එක සුදුසු නෑ. දැන් හැබැයි අර මේ ඔක්කොම මම හිතන ක්‍රමයට මේ විදිහට යෙදෙන සියලු කාරණා පිළිබඳව යථාර්ථ වශයෙන් දකිනවා නම් මොකක් වෙයිද? නිකන් හැම කාරණා මෙහෙම දකින්නේ නැහැ. අපි ඊළඟට මේකට යනවනේ. ප්‍රධානම කාරණා අනිත් ලෝකේ සිද්ධි නෙමෙයි. අපි මේ විඤ්ඤාතේ මනෝවේද ඔන්න ඔතෙන්ද අනේකයි ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් කාරණා වලට වඩා මෙන්න මෙතෙන්ද යනවා. දැන් මම අර කොහොමද යෙදීමකට ලැබෙන්නේ නැහැ කියලා. යෙදීමක් හරියට ලැබෙන්නේ නැති බවක් අපි ගන්නවා. ඒ කියන්නේ මූලික යෙදීමේ නොලැබීමේ යෙදීම ලැබෙනවා. මූලික යෙදීමේ නොලැබීම කියන යෙදීම ලැබෙනවා. යෙදීම ලැබෙනවා. අනේ කතාව ඊළඟට සිද්ධ වෙන්නේ. එකත් විඤ්ඤාතය කියන මොකද බුදුරජාණන් හතරම කියන්නේ ඒකයි. දිට්ඨිය දිට්ඨ මත්තන් වෙච්චාම නින්න තේන රසත්ත කියන්නේ නේ. ඔව් මේ ඔක්කොම වෙනට. මොකද දිට්ඨිය දිට්ඨ මත්තන් ගල හිතේක මත්තන් උන්නේ නැත්තම්. නේ. හැබැයි හරියටම දිට්ඨිය දිට්ඨ මත්තන් එනවනම් වෙනවා. ශක්තිය තියෙන අපිට මේක ලඟු කරලා අපි ආයෙ මෙතෙන් යන්න පුළුවන්. මේක අපේ විග්‍රහයයි. අනිත් කතා කරන දෙන්නේ වුණා නම් හැබැයි අපි දිට්ඨියදී දැකපු දැකි දැන් අපි ওই කාරණාවට දැනීම කියන කාරණාවට දැනීමක් එන්නේ නැතුව අපි විග්‍රහයක් දාලා තියෙනවා අපෝ. අනේ ඒ කියන්නේ විග්‍රහය දැම්මේ මොකද්ද? දැනීම කියන කාරණාව යෙදීමකට ලැබෙන්නේ නැහැ කියලා. දැන් අපිට දැනීම නම් කරන්න පුළුවන්. යෙදීමකට ලැබෙන්නේ නැති නේද? දැන් අපි දැනීම උණුසුමක් කියලා නම් කරන්නේ. කලින් උණුසුමක් වේදනාවක් දැන් දැනීම නම් කරනවා. යෙදීමකට ලැබෙන්නේ ඒක සියුම් තමයි. ඒක සියුම් තමයි. ඔව්. එතකොට ඒක තමයි සංසය රතන මැදදී කතා කරන්නේ සද්ධාවචි අනුසාර කරපලිත දිස්නිචනකන්ත එක්ක ඉදිරි සත්‍ය මොගමෙන් ගලා ඒ සියුම් කාරණාව හරහා. එහෙම සංසය තමයි. ඔව්. ඒක හරහා වෙලා. එතකොට මම ඔය විදියට හිතන එක සනස දෙපත්තක් වූ දෙමින සත්‍ය මොගමඤ්ඤ නැතුව සද්දා රුචි අනුසවා කර පරිතක නිදීචන කන්ද කියන්නේ අපි මේ සිද්ධිය සත්‍යයි. ඒක බොරුවක් කියන්න බෑ. හැබැයි හිතන ගතිස් මත එනකොට සද්දා රුචි අනුසවා කර පරිතක නිදීචන කන්ද කරන්න බෑ. එතකොට ඒක තමයි මම අර කිව්වේ කෙනෙකුගේ මූලිකම සුදුසුත්තේ දහමට විචක්ෂණ නිසානේ කාරණාව වෙන්නේ. සද්දාර ජනසෝ ආකාර පරිත්‍යාග දෙදින ජනක් අන්ත ලැබෙන උගන්නේ. ඉදමෙ සත්‍යං කියලා. තවත් ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ. දැන් ওই විදියට ප්‍රශ්නේ දිගටම ජීවිතේ ඉතුරු වෙනවා නම් කියන්නේ මේ බලෙන් යමු වෙනව හැරෙන්න වෙන කතා මොකුත් නෑ. ජීවිතේ සම්පූර්ණයෙන් සියලු යෙදීම් වල ඔය ප්‍රශ්නේ යමු ඔය විදියට අපි හිතනවා නම් යමු වෙනවා හැරෙන්න වෙන කතාවක් තියනවාද? වෙන කතාවක් නෑ. ඒ විචක්ෂණයේ කරන ගතිය සන්නාංශ එතනදී අපිට කතා කරන්න පුළුවන්ද? ශ්‍රද්ධා රුචි අංශ වාකර පරිතක ලිචින ගණක කියලා කියන්නේ. ඒ ක්‍රමය
විශ්වාස කරනවා ක්‍රමය අදහනවා වගේ ක්‍රමය අදහනවා කියන කාරණාව ඇත්තටම එතන කතා කරන්නේ අපේ පැත්ත කතා නැතුව අන්න ඒකයි තමයි විශේෂත්වය ඒකයි එතන පැහැදිලි කරන අතක් ආවද සන්තයි ප්‍රණීතයි නිපුණයි පඬිතුයදනයි අතක් ආවද ඒ යමු වෙන කාරණා පංච සූත්‍රයේම තියෙනවා යලෙපීමක් වෙනවා ගම්බීරව දුද්දසව දුරන්න බෝධු අතක් ආව කරොත් ඔය විග්‍රහය සද්ධාවක් තියෙනවා මේ විග්‍රහ ඒ කියන්නේ නොදන්නාකම උපරිම කියන්නේ අපේ ගෝචරත්වයේ විග්‍රහයේ ඒ ඒක තමයි සැබෑම අසරණක සැබෑම සද්ධාව ඔය ඔය සද්ධාව ලෝකේ අහුවෙන්නේ ඔය ශ්‍රද්ධාව ඇත්තටම ගත්තොත් ඔය ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඉන්න කෙනාට ඉන්න කෙනා එපද බුදුරණවහන්සේත් ඉන්න කෙනෙක් නම් ඒ ඉන්න බුදුරණ ඒ කියන්නේ අර අපි මේ මම කියන පොයින්ට් එක ටර්නින් පොයින්ට් එක කියන අපි නැම්ම කියන එක ඒ නැම්ම ඇති වෙන්නේ ඉන්න කෙනාට බුදුරණවහන්සේ නම් ඉන්නේ බුදුරණවහන්සේ දැන් අපි නේ කරන්නේ මේකේ සිද්ධියක් කතා කරන්න පුළුවන් පිටින් ආපහු මේන කෘත්‍යෙට සිද්ධියක් කතා කරන්න පුළුවන් පිටින් ඒ කෘත්‍ය තථාගතස්ස බෝධි එතකොට දැන් ඉන්න දැන් තථාගතස්ස බෝධින් ශ්‍රද්ධාව කියනකොට මට මෙහෙම ශ්‍රද්ධාවක් ඇති වුණා අරයගෙන් බණ අහලා කතා වෙනවද නෑනේ මට මේ විදිහට ශ්‍රද්ධාවක් ඇති වුණා අරයගෙන් බණ කතා වෙදෙන්නේ නැහැ කතා වෙදෙන්නේ නැත්තම් ඉන්න කෙනා කතාවත් ඒ කියන්නේ බණ අහගත්ත කෙනා කතාවත් අහපු මමයි කියන කතා දෙකම නේ. ඔන්නෝ විග්‍රහ කරලා තථාගතස්ස බෝධින් ශ්‍රද්ධාව. එතෙක් තියෙන ශ්‍රද්ධාව ඉන්න කෙනාට. ඉන්න කෙනා බුදුරණවහන්සේට පුළුවන්. ඉන්න කෙනා වෙන කෙනෙක්ට පුළුවන්. අන්න ඒ කියන ශ්‍රද්ධාව තමයි ඔය කතා කරන්නේ අනිත් සියලුම ශ්‍රද්ධාව විතර. දැන් ඔය සනසේ අර කුජලක කතා කරපු ශ්‍රද්ධාවත් ඇවිල්ලා විචක්ෂණශීලී කෙනෙක් අසරණ වෙලා ඒ දර්ශනාදී අසරණ කමේ පිහිට හොයාගෙන යන තැනදී හම්බෙන පිහිටට පැහැදිලා ලැබෙන ශ්‍රද්ධාව වෙන්න පුළුවන් ඒක. ඔව් ඒ කියන්නේ ඒක අර ඇත්තම අර මේ අර තමන් කියන කාරණාවත් එක්ක අර සද්ධාරෝකයේ කාරණාවත් එක්ක වෙන එක නෙමෙයි. ඒක ඉක්මවා යන්න. සංසාර කච්චනිය සූත්‍රයේදී විග්‍රහයක් බුදුහාමුදුරුවෝ මාංශ දේශනා කරනා නේද මේ විද්‍යාවින් රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකට විඥානය කියන එකට විඥාන විඤ්ඤාතා රූප සංකතං අபிසංකරෝති කියලා සංසේ ඒක චුට්ටක් කොහොමද සංසේක පැහැදිලි කරගන්නේ සංකාර වලට ඔව් සංකාර විග්‍රහයෙන් රූප වේදනා සංකාර විඥාන විඥාන රූපේට රූප රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති අර ඒ වගේ පහටම එහෙම විග්‍රහයක් කරනවා ඔව් එතනදී අපි බැලිය යුතු කාරණාව අර පහම නෙවෙයි සකස් වීම කියන නිර්වචනයේ කෘත්‍ය තමයි අපි පැහැදිලි කරන්නේ. එතකොට නම් මම ඔක මේ සාමාන්‍යයෙන් සරලව කතා කරොත් එහෙම සරලව මම සරලවම කතා කරොත් එහෙම දැන් අපට මේකෙදී අර අවස්ථා දෙකක් කියන කාරණාවක් යනවා. රූප රූපත්ථය වේදනා වේදනත්ථය. දැන් මම අර මේ සිද්ධිය පොඩ්ඩක් නිර්වචනය කරනවා මේ කියන්නේ. එතකොට දැන් රූපය රූපයක් පිණිස ඔව් එතකොට දැන් මම අර කියන්නේ අර කෝපය මැටි තියෙනවා කෝපය හම්බ වෙනවා මෙහි මැටි අරින් කෝපය දැන් මැටි කෝපය කියනකොට අපිට මේ සිද්ධියක් හම්බෙන්නේ නැහැ සිද්ධිය නිර්වචනයක් හම්බෙන්නේ නැහැ මැටි කෝපය හැබැයි මැටි සකස් වුණා කෝපයක් හැටියට අපට හම්බෙන්නේ මැටි කෝපයයි මෙන්න මේ කියන්නේ මම ගොරෝසු විස්තර කරේ අන්න ඒ වගේ රූපං රූපත්තාය වේදනං වේදනත්තාය සංඤං සංඤත්තාය සංඛාරං සංඛාරත්තාය මෙන්න මේ සිදුවෙන කෘත්‍ය ඒ විතරනේ මේකේ හතරක්ම අපට අතහරින්න පුළුවන් එකක් තව ප්‍රබලයි සංඛාර හතරම අතහරින්න පුළුවන්. ඇයි ඒක වෙන විග්‍රහ ටිකක්නේ. සංඛාරං සංඛාරත්තාය සංකතං අபிසංකරං. එතකොට අපි දැන් හරි රූප රූපිනි සකස් වීම තමයි හරි. වේදනා ඒත් හරි.
සංඥාත් හරි විඤ්ඤාණත් හරි කියන්න පුළුවන්. ඒ සකස් වීමනේ. දැන් මේ සකස් වීම විග්‍රහ කරන්නේ. සකස් වීමක් කියන සකස් වීමට ඔය සංකාර කියන්නේ. මේ සකස් වීම සකස් දැන් බලන්න මේ මේ දුන්න විග්‍රහයේදී ඇත්තම සංඛාර කියන කාරණාව අපි නිවැරදි නිර්වචනේ කියන්නේ ඇත්තට නිර්වචනේ කියන්නේ නිර්වචනේ නෙමෙයි නිර්වචනේ වුණා නම් අය ලැබිලා අර්ථය අර්ථාන්විත වී කියන කාරණාව සිදු වුණා නම් අනිත්‍යයි කියන්න ඕනේ නැහැ සංඛාර අනිත්‍යයි කියන්න ඕනේ නැහැ සංඛාර නිර්වචනයම අනිත්‍ය තමයි ඒ අවබෝධය සංඛාර කියනනේ සංඛාර කියන විග්‍රහයක් එනවා නම් දැන් අපි ගත්තොත් එහෙම දැන් අර දැනිච්ච උණුසුම නේ දැනිච්ච උණුසුම අපි වන්න ස්වરૂපයක් එක්ක අපේ විග්‍රහයක් ආවේ නේ මොනවාද උණුසුමක් ස්වરૂපයක් කරුණා නේ උණුසුම වේදනයි නේ උණුසුමයි වේදනයි ඊළඟට ඒ කාරණා හඳුනගත්තා ස්වરૂපයක් කියලායි හඳුනගත්තා දැනගත්තා. දැන් ඔය ටිකනේ මොනේ? එතකොට ස්වરૂපයක් මේ කාරණා සියල්ලම හඳුනගන්න දැනගත්ත මේ ඔක්කොම ටිකනේ මොනේ? දැන් ඒ එකක්වත් සැබෑම අර සිදුවීම නෙමෙයි. සිදුවීම කියන කාරණාව නෙමෙයි. ස්වરૂපයක නිර්වචනයක් ආවා. මත වැටෙන ආකාරය තමයි. ඔව්. ඒ කියන්නේ අපේ සක්කාය කෘත්‍යයක් ආවා. හැබැයි සකස් වීම කියන කාරණාවක් අපි එතෙන් යථාර්ථවාදීව බැලුවොත් ස්වરૂපයක නිර්වචනයක් කතාවකුත් නැතුව විඳීමක නිර්වචනයක් කතාවකුත් නිකන් දැන් ඒ ඒකමම ඇත්තම විඳීම කියන නිර්වචනයේ නිවැරදි අර්ථාන තුබව ගත්තත් ඒ සංකාර සම මම අර කියන අපිට මේ දැනෙන විඳීම කියන කාරණා හඳුන ගැනීම මේ කිසිම කාරණාවක නිර්වචනයක් නැතුව අපි බලන තැනදී දැන් මම අර ඇහුවේ සිද්ධි ඉදීම පිළිබඳ දැන් කොල්ලෙක් ඉදීමකට ලැබෙන කතාවක් නෑ අපිට ඒක අත්දැකීමක් වුණොත් අහපන් ඔව් යෙදීමක් හැටියට ලැබෙන්නේ නෑ තමයි ආයෙත් හම්බෙලා දැන් මේ දැන් පැහැදිලි කරපු නිසාද කියන්නේ සක්කායික ක්‍රියාකාරීත්වයක් තමයි සක්කායික ක්‍රියාකාරීත්වය සනන්ත දැන් එතන දැන් අපි සනන්ත වචනට මෙහෙම පැහැදිලි කිරීමක් සනන්තට අපිට කියලා දෙන විග්‍රහයක් මෙහෙම එතෙන්දි ලැබෙන්නේ නැහැ. දැන් අපිත් ඒක පිළිගත සනන්ත. සනන්ත එතන එතකොට අපිට යම් කිසි කෙනෙකුට දැන් මොකක් හරි දෙයක් එහෙම කියලා දෙනකොට අද අපි කවුරුන් ප්‍රශ්නයක් ඇහුවත් ඔය මෙහෙමයි මෙහෙමයි මෙහෙම එනමත් දින මෙතන වෙන සිද්ධිය මොකක්ද කියලා අපිට කියලා දෙන්න ඇයි එහෙම ලැබෙන්නේ නැත්තේ? කියලා එතකොට එතන වෙන සිද්ධිය ගැන දැන් සයන්ස් ගැන අපිට කතාවක් නැහැ නේද සයන්ස්? ඒක යම් අදහසක් ගත්ත දැන් මොන හරි එතන ලැබීමක් නැහැ. එතෙන් දිය. ඔව් දැන් ලැබීමක් නැහැ කියන්නේ කියන එක අපිට එහෙම එතන දැන් ඔන්න තව ටිකක් මේක යන්නට ඕනේ. දැන් ලැබීම් දැන් ඇත්තටම කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් ඒ මුත්‍ර දෙන එක වැරදි. ලැබීමක් හැටියට ලැබෙනවද කියන කාරණාව එහෙම වෙන්නේ නැහැ කියන උත්තරේ වැරදි. මොකද හේතුව දැන් මම කතා කරේ ඔබතුමිය හිතපු ක්‍රමයට. කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් මොන දේවල් හිතන කවුද දන්නේ? හිතපු දේවල් අපි දන්නේ නේ. එතකොට ඒ කර්ම අපි කතා කරන්න ගියොත් එහෙම එයාට වෙන මොකක් හරි ඔළුව විකාරයක් හැදෙනවා. දැන් අර යමක සූත්‍රය මතකද? රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ. දැන් ඒක ඇත්තයි. අංගර සත්‍ය දැන් මම අර අපේ ලෝකෙ අත්දැකීම් වල කතා කරත් ඇත්තම උපදින්නේ නැහැ සත්‍ය උපදින්නේ නැහැ දැන් අපි හිතමු හා තවත් අපි ගැඹුරින් කල්පනා කරලා බලනකොට අපිට තවත් හිතා ගන්න පුළුවන් නෑ උපදින්නේ නැහැ කියන්නත් බෑ උපදිනවා කියන්නත් බෑ නේ තවත් ගැඹුරින් ඔය 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 උත්තර දෙක හැරෙන්නේ දැන් උපදිනවා කියන්නේ නැහැ නේ කොහොමද එතකොට උපදිනවා නෑ දෙකම කියන්නේත් නෑ නේද කොහොමද අර උත්තර දෙක හැරෙන්න අපට උත්තරයක් තියෙනවා නෑ නේ එක්ක උපදින්නේ නෑ නැත්නම් උපදිනවත් උපදින්නේ නෑ කියන්නේ නෑ ඔය උත්තර දෙක තමයි තියෙන්නේ අරක තමයි ගැඹුරුම උත්තරේ උපදිනවා උපදින්නේ නෑ ඒ කියන්නේ කෙලින්ම ප්‍රශ්නෝත්තර වැඩසටහනක් හැටියට ගත්තොත් එච්චරයි ඉතින් මේ යමකට අතුලේ දෘෂ්ටි සාධාරණ කිසිම වැරද්දක් නෑ
හැබැයි මේකේ කියන කාරණාව බුදුරණවහන්සේ දේශනා කරන ධර්මයත් එක්ක බලනකොට දැන් මේ බුදුරණවහන්සේ මේකේ අවුල් කරගත්ත කියන ප්‍රශ්නේ තියෙනවා නේ දැන් අර විඥානයක් භවෙන් භවයට යනවා කියන සාති ඒක වැරදි නේ දැන් අපි ඊළඟ ජීවිත උපදින්නත් අර පොට්ටපල් සූත්‍රෙත් මොකද හරි තියෙනවා විඥාන සෝත ධාරාවක් යනවා කියන්නේ නේ අපි ඊළඟ ජීවිත උපදින්න දැන් අපි මේ මේ මොකක්වත් අරන් යන්න නැත්නම් මොහොම හරි අපි ඊළඟ ජීවිතේ අර යනවා ඒසර වැරදි විඥානයක් භවෙන් භවයට යනවා කියන්නේ නේ බුදුරණවහන්සේ කිව්වා කියලා කියාගෙන යනකොට අන්න ඒකයි වැඩි බුදුරණවහන්සේ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා නේද බුදුරණවහන්සේ කිව්වා කියාගෙන යනකොට අන්න අරදී එතනම තාම කියලා සක්කාය නිරෝධ මාර්ගය කියලා දිනා ඔව් එතකොට එතන අපි ඒ කෙනාට අදාළ විග්‍රහය දෙන්නට ඕනේ ඒ කෙනාට අදාළ දැන් අපි ගත්තත් එහෙම දැන් අවිඥානි භවින් බවට එනවා කියන කාරණාව දැන් සබ්බාසුත්‍ර තියෙන්නේ මේ කල්‍යාණ පාප කර්ම ප්‍රතිසංවේදී දෙනවා කියන කාරණාව දිටියන්නේ නේ ඉතින් ඒක දිටිය හැබැයි අපි ගත්තාම ලෝකේ ඉන්න ස්වභාවයත් එක්ක වැරදිද නේ වැරදි නේ ඒක හරි එහෙනම් ඉතින් දැන් අපි කියනවා අපේ කාට කවුරු හරි ඉන්න හිතන්න බැරි කියන්නේ චින්තනය නැති කියන්නේ දැන් එයාට අපි කියනවානේ ඔය ආයේ උපදින්නේ නේ ඈ විඥාන ඊළඟ ජීවිතේ යන්නේ ඊළඟට ඔයාට පිරපව උපාග දෙන ලෝකයක් තියෙනවා කියන එක දෘෂ්ටියක්. ඔය මිත්‍යා දෘෂ්ටි ඉන්නේ නැත. එම් හිතන්න බැරි කෙනෙකුට මේ හිතන්න බැරි කෙනා අපි හිතන්න ආවන කෙනෙක් ඉන්නවා. එයාට මෙවා කියනවා. දැන් එතකොට එයාට එන ඉනේ කවස් ප්‍රශ්නේ පුදු නැහැ. ඊළඟ ජීවිත උපදිනවා කියලා කතා වුණේ. ඉතින් කලබිලා සතුටින් හිටියනම් ඇති. දැන් ඒ පැත්තට යන්නේ යනවද දැන්? එහෙනම් ලොකෝ ඔය කරුණු දෙක වැරදි නේ හැබැයි මේකට බුදුරණවහන්සේ ඇදලා ගන්නවා ඔන්න ඔයයි වැරද්ද බුදුරණවහන්සේ කියන කාරණාව කතා කරන්න නැතුව ඕන ඇත්තක් ඉවර කමන්නේ ඕන ලෝකේ ඇත්ත දැන් මේ ෆෝන් එකෙන් කෝල් ගන්න පුළුවන් බොරුද ඇත්තද බුදුරණවහන්සේ දේශනා කළා කියනවා මේ ෆෝන් එකෙන් කෝල් ගන්න පුළුවන් කියලා ඈ සෝඩියම් ක්ලෝරින් එකතුනම සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. ඇත්තද? බුදුරණවහන්සේ දේශනා කළා දිනවා සෝඩියම් ක්ලෝරින් එකතුනම සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා කියලා. දැන් ප්‍රශ්නයක් තියෙනවා නේ. ඊළඟට වාහනයකට තෙල් දාලා එන්ජින් එක හොඳට වැඩ කරනවා නම් ඒක ස්ටාර්ට් කරලා අපිට ගමනක් යන්න පුළුවන්. ඒ දැන් අපි මේ අද දවසේම ඇවිදලා ආවේ. ඒක ඇත්තද? බුදුරණවහන්සේ දේශනා කළා දිනවා වාහනයකට තෙල් ටිකක් දාලා එන්ජින් එක ස්ටාර්ට් කරනකොට ගමනක් ගිහිල්ලා එන්න පුළුවන්. දැන් ප්‍රශ්නයක් තියෙනවා නේ. අන්න ඒ වගේ තමයි විඥානයක් භවෙන් භවයට යනවා. හරි. බුදුරණවහන්සේ දේශනා කළා දිනවා විඥානයක් භවෙන් භවයට යනවා. ඒකම ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට රහතන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ. ලෝකේ ඉස්සලාම් මට්ටමින් ගතලා පස්සේ හරි. තවත් ගැඹුරින් කල්පනා කරනකොට උපදින්නේ නැහැ, නැත්තිත් නැහැ කියන එක තමයි තවත් ගැඹුරින් කතා කරන්න ගියට පස්සේ. ඒකෝට ඊට වඩා ඉඳලා තියෙනවා එහෙනම් මේ අනිදිත්කවල යමකට වඩා හැකියාවක් තිබිච්චා ඉඳලා තියෙනවා. අර උපදින්නෙත් නෑ නැත්තිත් නෑ කියන කාරණාව කියන්න පුළුවන්. මේක බුදුරණවහන්සේ ආදර ගන්නවා. ඒක වැරදි. දැන් උඩින් ගන්න පුළුවන් ප්ලේන් එකකට මෙන්න මේ කරුණුත් එක්ක කියලා කාරණාව හරි. වැරදි නෑ. බුදුරණවහන්සේ දේශනා කරා මෙන්න මෙහෙමයි කියලා. අන්න පටලැවිල්ල. එතකොට ඒ පටලැවිල්ල නැති වුණා නම් තමයි. එතකොට යමකගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒක. වෙන එකක් නෙවෙයි. පාපීදික්කක් ඒක. දැන් අපි කවුරුර කියාගෙන ඉවත් එහෙම බුදුරණවහන්සේ දේශනා කළා තියෙනවා අපි උෂ්ම ගන්න ඔක්සිජන් තමයි පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් තමයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි පාපෙ දිට්ටියක් නෙමෙයි අපි ආශ්වාස කරන්නේ ඔක්සිජන් පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් මේක බුදුරණවහන්සේ දේශනා කළා තියෙනවා ප්‍රශ්නයක් නෙයි හැබැයි ඔක්සිජන් ආශ්වාස කරනවා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා කියන එක ඇත්ත නෙමෙයි ඇත්ත හැබැයි බුදුරණවහන්සේ මේක දේශනා කරනවා ඉවත් එහෙම ප්‍රශ්නයක් නෙයි අන්න ඒ වගේ තමයි හතන්වාදී මරණින් මතු උපදින්නේ නැහැ කියලා බුදුරණවහන්සේ දේශනා කළා තියෙනවා. විඥාණයෙන් බබෙන් බඩනවා කියලා බුදුරණවහන්සේ දේශනා කළා ධර්මෙම දන්නේ මෙන්න මේ විදිහටයි. දැන් ප්‍රශ්නය. නැත්තම් ප්‍රශ්නයන්නේ. ඒක ප්‍රශ්නයක් නැත්තම් ඉතින්නේ. ඉතින් ඒක ලෝකෙට සාධාරණයි. දැන් අපි හිතමුකෝ දැන් මෙතන එදීම කටිල ලැබෙන්නේ නැහැ කියලා. මේක අපබ්‍රංශයක් ඒකවල. ඇයි? මිච්චර මේ ලැබිලා තියෙද්දි මේක මොනවා හරි මේ විචාරණා කරනවා කියලා මේක ඒක පටවි ආපෝ තේජෝ වායුව වගේ මොනවා හරි කරක ඉන්න එකක් කරන්න හැරෙන්න වෙන මොකක්වත් නෑ ඉතින් එහෙනම් එයාට අර කාරණාව කියන්නේ හරි අසාධාරණයි
ඒ කාරණාවට කියන්න බෑ. යමකකින් මේ ප්‍රශ්නේ හැවට පස්සේ යමකට සාරිපුත්තු සන්නාසි මූ ජීවේ. අනිත් සන්නාසිලා ඔක්කොම කිව්ව කතා හරින්න කියලා. සාම්පිදිකය කියලා. සාරිපුත්තු සන්නාසි මූ ජීවන කියලා. යමක රූපේ නිත්‍ය අනිත්‍යද? ඈ වේදනාව නිත්‍ය අනිත්‍යද? දැන් අපි ওই කාරණා ගත්තත් එහෙම දැන් ඔක සරලව අපි භාෂාවෙන් ස්වરૂපය විදීම ওই කර්ම ඒදීමක් එක්ක ඔක අහනවා. යමක අනිත්‍ය නම් දුකද? බලු ඔය කරුණ ටික අහගෙන අහගෙන ඉතින් දැන් අන්න චින්තනයේ සැකසුණා. සැකසීලා ඉඳිද්දී ඔන්න දැන් ඉදීමක් හැටියට ලැබෙන විග්‍රහයක් නැහැ. දැන් යමක ඔය මේ රහතන් වහන්සේ කිවි මොකකටද රූපේටද? විදීමටද? හඳුනා ගන්න. ඔය ප්‍රශ්නේ අහනවනේ. දැන් ඊළඟට ඒකනම් ඒතරම් දුස්ති කිවි ඒ පාපි දෙත්‍යක් තිබ්බනේ. එච්චරයි. දැන් ඒ දෙත්‍ය මොකද නේ? ඊළඟට බුත්සාරි පුදුසානන්සේ අහනවා. හරි යමක. කවුරු හරි කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔය ප්‍රශ්නේ හතන්න සම්මරණය මත උපදිනවද නැද්ද කියලා මොකක්ද දෙන උත්තරේ? අන්න උත්තරය දෙනවා. ඒ කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. මං එයාගෙන් මෙහිම අහනවා කියලා. මොකද රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. යමක් නිත්‍ය නම් අනිත්‍ය නම් දුක. ඔය එයා එයාව අර සක්කාය නිරෝධයකට එයා හුරු කරනවා. ඔච්චරයි උත්තරේ. වෙන උත්තරයක් නැහැ. කියන්නේ යාර සක්කාය නිරෝධය කිස්මතු කරන්නේ නැත්තම් කොහෙවත් නැති ප්‍රශ්නයක් කොහෙවත් නැති උත්තරයක් කොහෙවත් නැති කෙනෙකුට දිලා කියන්නේ හරියටම යාගේ කාරණාව ඒ එක්කම බල තමයි කතා කරන්නේ. එතකොට ඉදීම ගැනීම ලැබෙන්නේ නැහැ කියන කතාව කාටවත් කරන්න බැහැ. අර දැන් මම කවුද කියන පොතේ මුලින් ඉඳලා ලොකු විග්‍රහයක් කරගෙන කරගෙන යන විදිහ තමයි ඒක ඉතින් ඔක්කොම මෙතනින් හල්ලන්නේ නැහැ. නමුත් අල්ලන කෙනෙකුට අල්ලන්නේ. එතෙක් ඔය කර්ම කතා කරන්න බෑ. එතෙක් ඔය කර්ම කතා කරන්න ගියොත් එහෙම හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ බඩගාන ළමයෙකුට අනුකල්ප වුණා වගේ. ඒ එතන මට්ටමකට පැමිණිච්ච කෙනෙකුට ආසන්නසෙ. ඒකත් එක්ක ඒ හිතන මට්ටමකට පැමිණුණාත් ඒත් අපි බලන්න ඕනේ යාගේ හිතන විදිහ, කල්පනා කරන විදිහ. දැන් මම එයාලත් එක්ක නම් ගොඩක් කියලා තියෙන කාරණා මම ගොඩක් වෙලාවට ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි දෙන්නේ. මම හැම වෙලෙම කතා කරනකොට මම බලන්නේ මේ මොකක්ද දැන් මෙයාගේ කෝණේ කියලා. මේ හිතන විදිහත් එක්ක සැකසින කෝණේ මොකක්ද කියලා. එතෙන්ද තමයි මම කතා කරන්නේ. එහෙම නැතුව අපි අර ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා කියලා මේ වැඩක් නැහැ. අපි හැම වෙලෙම කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් අපි උත්තරයක් දෙන්න හොඳ නැහැ. ලෝකේ නම් හරි සෝඩියම් ක්ලෝරයිඩ් එකට නම් සෝඩියම් ක්ලෝරයිඩ්. ඔන්න ප්‍රශ්නේ අහනවා. හරි සෝඩියම් ක්ලෝරයිඩ් එක. ඊළඟට අපි හුස්ම ගන්න මොනවද අහනවා? කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන් අහනවා. ඔක්සිජන් අපි ගන්න ආශ්වාස කරන්නේ. හරි කෙලින් උත්තරය. ඇත්තම කතා සරලයි මට අරම උත්තරයක් තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒක තමයි සනසන්. අර මේකෙත් වෙන්නේ මොනවාද? එහෙම උත්තරයක්. අර හැමතිස්සෙම මේ ඒ කලින් දැන දැනුමත් එක මට ඕන වුණ උත්තරයක් මේකට. දැන් අර මේ මේ ක්‍රමයේ අනුගත වුණාට පස්සේ අන්න අර අපි හැම වෙලෙම උතෝර මේ හිතන ක්‍රමයට යනවා. දැන් අපි වෙන කෙනෙකුට බෑ මේක. වෙන කෙනෙකුට එයාට අදාළව හිතන ක්‍රමය බලන්න ඕනේ. මෙයාගේ මොකද්ද මේ හිතන ක්‍රමය කියලා. මෙයාගේ තියෙන රාමුව මොකද්ද? අන්න ඉතින්ද තමයි කතා කරන්න ඕනේ. අත්තත් සූත්‍රයේ උත්තරන දෙන්නේ. ඔව්. අත්තත් සූත්‍රයට උත්තර දෙන්නේ. බුදුන් වහන්සේ කියලා අහනවා අඥාති ඉස්සද ආඥා නැද්ද? නිසද්ද? උත්තර නැහැ. එයා යන්න යනවා. බුදුරණවහන්සේ එයා ගියර්මචාරවසාර බුදුරණවහන්සේ අහන ඒ උත්තර දුන්නේ නැති කියලා. දැන් හරි වහන්සේ දැන් උත්තර දෙන්න ඉබේ ආත්මෙන් නැහැ කියන පුළුවන්. කෙලින්. කෙලින්ම සාමාන්‍ය අපි ගත්තා නැති අනත්තානි ආඥා නැන්නේ. එහෙනම් බුදුරණවහන්සේ උත්තර දුන්නේ. එතනසේ ආනසනකට කියනවා ආත්මයක් තියෙනවා කිව්වොත් මගේ දහමට ගැලපෙන්නේ නැහැ. ආත්මයක් නැහැ කිව්වොත් එයාගේ එයාට යන කෝණේ තමයි ඉන්නව තිබෙන්නව ආත්මේ නැහැ කියන. දැන් මේ දෙපැත්ත මනිනවනේ. ඇති ආත්ම බවින් ආත්ම ඇති බවට බහිනවා. අනත්තා කියලා කියන්නේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. අනත්තා කියලා කියන්නේ දැන් අර හිතාගෙන යන ක්‍රමයට යේදෙන අපි පිටින් මේක විග්‍රහ කරොත් අධ්‍යක්ෂින පිටින් මේ විග්‍රහ කරන්නේ බාහිර ඉඳලා බලනකොට අධ්‍යක්ෂින නත්තා කියන
නැතුව මේ ආත්මයක් නැහැ කියලා විග්‍රහයක් හම්බුණා නම් ඒ විග්‍රහය මොන කාටද ඉතින් ආත්මයක් තියෙනවා ආත්මයක් නැහැ කියන විග්‍රහයක් හම්බුනේ මේ 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 පුටුවකට සිගුරකට ඔළුවකට කෙස් ටිකකට නෙමෙයි මට කියන්නේ ඉතින් ආත්මයක් තියෙනවා නැත්නම් මේ ආත්මෙන් නැගල විග්‍රහයක් කියන්නේ කොහොමද මොනයි කියලා විග්‍රහයක් කියනවා කාටද විග්‍රහය ඉතින් මම මේ මම නැහැ කියලා විග්‍රහයක් දෙන්නේ කොහොමද මට මේක ආවේ කොහෙන් ගියත් අපි අර කාරණේ කොටියෝ හැබැයි අර සිද්ධිය වුණානේ අර මම කිව්වේ හිතන ක්‍රමේ සද්ධා විචනසු ආකාර පරිසයක් වලට කොටු වෙන්නේ නැතුව සැබෑම හිතන ක්‍රමයක් එක විහිල් ඕනකමක් ඇති වෙන්න ඕනේ නැමෙන් දනුගත යොමු වෙන්නේ එතකොට මෙහෙවන්න ඕනේ දැන් එතකොට හිම මෙහෙවන සිද්ධිය මේ සිද්ධිය සම්පූර්ණ වුණාට පස්සේ දැන් ඔහොම වෙනකොට එයා ආයේ අර මනස් දොස් හිතන්න යන්නේ නේ ඇයි දැන් එයාට ජීවිතයේ යෙදෙන සියලු දේ හිතන්න දෙන්නේ මේ එදීමෙක් එතකොට අන්නර යමු වීම කෙලින්ම සිද්ධ වෙනවා එතකොට ඒ අන්නර කියන කෙනා සක්කාය නිරෝධයක් ඉදිරිපත් කරොත් හරි නැත්නම් ඒතරය කාලයකට කොටු වෙයි ආයෙ හිතනවා හිතේපු කෙනා ලස්සන කරුණක් කියනවා සතරසනේ අන්තිමට සාමයේ කතා කරපු කාරණේ අර දැන් අපි මුලින්ම කතා කරගෙන ආවනේ යෙදීම ලැබීම කියන පැත්තෙන් ඒක ඔය දැන් සාසක ඉස්සර කරන්නේ අනාත්ම අත්ති කියන එකත් එක පොඩ්ඩක් අද්දකීම විතරක් ගත්තාම සිද්ධිය දනිච්ච පහසන මුතය නම මුතය උනුසුමනේ ප්‍රශ්නේ නෙමෙයි ඊළඟට දුක් වේදනාවක් නෙමෙයි දුක් වේදනාවක් නැතනේ උණුසුම ගන්න මතනේ ඊළඟට මුතය කියලා අපට උණුසුමක් නෙමෙයිද අපට ලැබුණේ එතනින් හැම මුතයක් හම්බුන්නේ නැහැ නේ අපි කොච්චර කතා කරත් එතනින් හැම මුතයක් යන්නේ නැහැ උණුසුමක් නෑ. එතකොට අපි වෙන මුතේ මුතමත් නැ කියන සරුව සාධාරණයි. පොඩ්ඩනේ සරුව සාධාරණයි. මුතේ උණුසුමක් නෑ. මුතේ උණුසුමක් කියලා. එහෙනම් මුතේ මුතමත් නැ අපට ඒක දැනෙච්ච දෙයක්. හැබැයි අපට ලෝකේ පරියයන් මුතයක් තමයි. දැනෙච්ච දෙයක් කියන කාරණා. එතකොට ditta sutta muta viññātabbhetu dhammeru tādisimeva tādi. අන කාලකාරම් සුත්‍රේ බුදුනාදී සනා දිට්ඨ සුතමුත විඤ්ඤාතබ්බේ සුදම්මේ එතකොට ඒ වගේ තාදි ඒ ස්වභාවය තාදි සිමේව තා ඒ ස්වභාවය එහෙ උ ස්වභාවය දැන් අපට එහෙ උ ස්වභාවය නෙමෙයි හැමෝම උණුසුමන එහෙ උ ස්වභාවය මනං තාදි සිමේව තාදී මනං මුත බවක් විග්‍රහයක් මුත බවක විග්‍රහයක් ආවේ මටනේ මුතයක් කියේ මුතයක් කියලා මන්නේ ඇයි අපි මේක මුතයක් කියලා මන්නේ හොඳට ඒකත් හිතන්න කයකට තමයි මුත වෙන්නේ දැනෙන්නේ ඈ කයක් එක්ක තමයි මේ විග්‍රහය වෙලා තියෙන්නේ ඒක තමයි මේ දැනීමක් ඕනේ ඒකට කියනවා මුතයක් කියලා නේ දැන් ඒක මනිනව නෙමෙයිද මනිනවනේ අපි උණුසුමක් නැති මුතයක් කියලා දාන එක ඇත්තම විඤ්ඤාතයකට ආපු අරමුණන්නේ දැන් අපිට උණුසුමක් දැනෙන්නේ උණුසුම නැති මුතයක් තියෙනවා නේ ඒකනේ නීවරණවලදී බුදුරණන් හන්සේ නීවරණ පසනයි නීවරණෙමනේ කියන්නේ හන්තන් වාජ්ජත්තං කාමච්ඡන්ද දැන් අපට අද තියෙනවා උණුසුම නැති මුතයක් කික්මෙලක් එහෙනම් බුදුරණවහන්සේ කාමච්ඡන්ද නීවරණ කාමච්ඡන්ද නීවරණෙමයි ආයතන ඉහාද යන්නේ අපට එහෙනම් උණුසුම නැති මුතයක් උනේ කයකට දැනෙන දෙයක් මුතයක් කියන්නේ එතකොට ඒ නිසා දැන් සිදුුණේ ඒක අපි තමයි මේ උණුසුම කියලා දාගත්තේ දැන් ඕව කොහෙන්ද ආවේ මේ ආයේ මනෝ ලෝකයක් එක්ක ගිහිල්ලානේ දැන් මුතේ නුනේ ගිහිල්ලාද
ඔය මොකකටවත් යන්නේ නැත්තා. ඊදුන කාරණාවේ හොයන ගතියම නම් තියෙන්නේ. මුදයක් විතරයි තියෙන්නේ, මුදයක් හම්බුනේ නැහැ කියන කතාවවත් යන්නේ නැහැ. මෙතන මුදයක් තියෙන්නේ, මුදයක් හම්බුනේ නැහැ කියන කතාවටවත් යන්නේ නැහැ. හොයනවා තමයි, පණ කඩාගෙන හොයනවා. ඉතින් ඔය හොයාගෙන යනකොට අර හිතන ක්‍රමයක් එක්ක යමු වෙනකොට යෙදීමක් හැටියට ලැබෙන්නේ නැත්තම් දැන් මොනවද තියෙන විග්‍රහ? දැන් මොනවද විග්‍රහ? දැන් එහෙම විග්‍රහයක් නැහැ කියලා විග්‍රහයක් තියෙනවද? විග්‍රහයක් නැහැ කියලා විග්‍රහයක් ඉන්නේ නේ. ඕකට නමුල හිටියන දැන් එතකොට අත්තා කියන්නේ මොකද? තමයි නිර්වචනය අත්තා. එතකොට දැන් කියන්නේ මොනවහර නිර්වචනයක විග්‍රහයක් නේ. අපි ගත්තොත් ඒක ආදාත්ත කියන වචනයත් එක්ක අල්ලවා ගැනීම කියන නිර්වචනය ගත්තොත් ඒ උපය උපාදාන අභිනිවේෂ විනිබද්ද ලං වෙලා එකතු වෙලා නැග්ගෙන අල්ලගෙන ඉන්නවා. ඔය සන්නහර වෙන මොකක්වත් නෙමෙයි. දැන් මුත බවක් හෝ විග්‍රහයක් කතාවක් යෙදුන්නේ නැත්තම් හැබැයි කතාවක් යෙදුන්නේ නැහැ කියලා ලැබෙන්න බෑ. කතාවක් යෙදුන්නේ නැහැ කියලා ලැබෙන්න බෑ. අර විදිහට සිදුවනවා නම් ඕකට දෙන්න පුළුවන් එකම එක නිර්වචනේ ඊතර වෙනවා කියන එක ඉතින් වෙන කිසි කතාවක් දෙන්න බෑ. ඉතින් දැන් කෝ අත්ත අත්ත නෑ ලැබෙන දෙයක් නෑ මොකක් නෑ. මොකුත් නැති බවක් බෑ හැබැයි. මොකුත් නැති බවක් බෑ. අන්න ඒ නිර්වචනේ තමයි න අත්ත අනත්ත රූපම් වික්‍රේ අනත්ත. සනස අපිට දැන් සනස කිව්වේ යෙදීම ලැබෙන්නේ නැහැයි කියන එක අපිට ලැබෙන්නේ කෙනෙක් ලැබෙන්නේ අපිට අපි ඔතන සනස අන්න තෙන්න යනවා අපි. දැන් එතකොට දැන් අපි මම කියන්නේ මේ සිද්ධිය විතරක් අපි බලන්න ඕනේ. අපි අර විග්‍රහයනකොට අපි අහපව් සද්ධාර්මචන්සු ආකාර පරිවිතක දිටිනිඥානකන්ද කියන කාරණා තුලින් කොටු වෙලා යනවා. යෙදීමක් හැටියට ලැබෙන්නේ නැති බවක් ඇත්තයි කියලා. ඒ කියන්නේ සන්දසන අපි ඔය ඒ සිද්ධිය දිගත්ත මුත්‍යත් ඇවිල්ලා සද්දාරුචි අනුසාර පරිතරක දෙකින් තැනක් ඇති. ඔව්. ඔව්. කිසිම අදාළත් වෙන්නේ නැති කෙනෙක් නේද? ඔව්. තාදිසිමේ තාදි වුණා නම් මුත්‍ය මුත්‍මත්තන් වුණා නම් ඒයින් නොවෙනවා නම් මුත්‍ය විග්‍රහය කාගෙද? කේවලි. ඈ? කේවලි නම් තාදි නම් මුත්‍ය විග්‍රහය කාගෙද? සයන් සංගත සුඛී සංගත භාවයේ නෙමෙයිද අපට මුත විග්‍රහයක් හම්බෙන්නේ? මුත බව මුත අයියනි මුත කියන කාරණාව වෙනම කතා කරන්නේ. දිට්ඨක් නෙමෙයි, සුත්තක් නෙමෙයි, විඤ්ඤාතක් නෙමෙයි නේ. ඒව නෙමෙයි නෙමෙයි මුත යන්නේ. ඉතින් අපට උණුසුමක් ලැබුණත් එකයි මුතයක් ලැබුණත් එකයි. ඔන්න අපි ඊළඟට යන හික්මන දේ තමයි උණුසුම නෙමෙයි මුතේ මුත මත නැහැ වැරදි. මුතයක් කියලා නම් වැරදි. උණුසුමෙන්මයි හික්මීමේ කෘත්‍යය මුතේ මුත මත කියන්නේ. විග්‍රහය අධ්‍යක්ෂින් ලෝකයේ යෙදීම නෙමෙයි මුතේ මුත මතක් කියන්නේ. අධ්‍යක්ෂින් ලෝකයේ යෙදීම මුතේ මුත මතක් නෙමෙයි. සිදුවීමේ කෘත්‍යය. ඒක අපට අධ්‍යක්ෂින් ලෝකයේ ඉන්න බෑ. අපට උණුසුම. අපි උණුසුමයි හොයන්නේ. මුතේ නෙමෙයි. උණුසුමයි හොයන්නේ. දැනුන එක මුතයක් දැනුනොත් මුතේ හොයන්නේ. ආ දැනුන බින්නේ මුත කියන දැනුන දැනුණා. හරි දැනෙච්ච එක යන්නට ඕන. එතකොට තමයි අපි අර විග්‍රහ වලට නොයන්නේ. ඔන්න ඔය කාමච්ඡන්ද නීවරණේ කියලා කතා කරා. කාමච්ඡන්ද නීවරණේ එච්චරයි බලන්න. දැන් අපිට ඒ කාමච්ඡන්ද නීවරණේ දාලා විඤ්ඤාතයක් කියලා වුණානේ. සංකප්ප රාග පුරුෂස කාමෝනි විඤ්ඤාත නෑ නෑ කාමච්ඡන්ද විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන්නේ හික්මීමේ කෘත්‍යය. අපට දැනීමක් කියලා අත්දැකීමක් ලැබුණොත් අපිට ඒක වෙන එක හරි සාධාරණයි. දැනීමක් කියලා අත්දැකීමක් ලැබුණොත් දැන ගැනීමක් කියලා ඒක වෙන එක සාධාරණයි. කාමච්ඡන්දේ සංකප්ප රාගෝ කියන කාරණා විඤ්ඤාතය කියන්නේ කොහොමද? දැනීමක් නෙමෙයි අත්දැකීම. අත්දැකීම සංකප්පේ රාගය. සංකල්පමිය රාගයන් නම් අපි විග්‍රහ කළ යුත්තේ සංකල්පමිය රාගය කරවන්න ඕනේ. අපි මේ පන්න 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 ඒ කියන්නේ අපි මේ මගහැර උඩින් පැනලා යනවා. මගහැර මගහැර යන්න යනවා. ආ නෑ නෑ. මෙතන තියෙන සංකල්ප විරාගය කියන්නේ විඤ්ඤාතයක් උනේ. අපි විඤ්ඤාතය කියනවා.
ඒක හරියන්නේ සංකල්ප මීරාගේ කා කියන එක කාමච්ඡන් දෙය වෙන්නේ. එහෙනම් ධම්මානුපස්සන නීවරණුපස්සනාවක් ඕනේ. ඒක චිත්තනපස්සන අකුණු විඤ්ඤාත විඤ්ඤාතමත් ඔක්කොම හික්මින වැඩ පිළිවෙලක් එක තියෙද්දී ධ්‍යාපම කොටද මේ නතත්ත නතේන නතත්ත වේද්ද ඉතර වෙනවනේ. අය කාමච්ඡන් කතාවක් කතා කරන්න අවශ්‍ය නෑ. ප්‍රාණඝාතය කරන්න එපා කියලා හික්මෙන්න කියනවා. ප්‍රාණඝාතය කරන්න එපා කියලා හික්මෙන්න කියනකොට ආං සතෙක් බේමම දැන් මූ මරනවා හරි මම මරන්නේ. දැන් අපිට සතයි මායි මරනවායි මරන්නේ. ඔය කතා තුළ ප්‍රාණඝාතය නොකිරීම කියන හික්මීම නෙමෙයි. අපිට හම්බුනේ සතෙකුයි මමයි මට හම්බුනේ හතෙකුයි මරන්නේ කියලා. හික්මීම කියන කාරණා වෙනකොට නොමරන බව බොරු නොකියන බව ඒක කියන්නේ ගොඩාක් ගැඹුරින් යනකොට ඉතින් අපට ලෝකෙ මට්ටමින් කියන්න පුළුවන් ආරය මරන්නේ අපිට දැන් මෙතන බල්ලෝ ඉන්නවා දැන් අපි බල්ලෝ මරන්නේ නැහැ අපි බල්ලෝ මරන්නේ නැහැ කියලා ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා අපි හික්මනවා මේ ඒවට නම් හරි විහිළු නෙමෙයිද ඒක හරි විහිළුවන්නේ එතකොට ඒකට එහෙනම් මේ අර්ථාන්විත බවක් කියන්න පුළුවන් ඇතර හික්මීම කියන කාරණාව මේ කියන්නේ හික්මීමේ කෘත්‍ය ගත්තාම ටිකක් හරි ගැඹුරු දැන් අපි හිතමුකෝ දැන් මදුරු එක්කවා දැන් මොන අපි මරන්න ඇවිදිල්ල මරන්න හදලා මරන්නේ නැහැ එතකොට මදුරුවයි මගේ පහසයි කියන කරුණ නැතුව සිද්ධියක් වුණානේ ඒ අන්න ලෝකේ මට්ටමින් අපේ හික්මීමක් වුණා. හැබැයි මරන්න ඇවිදිලා මරන්නේ නැහැ. ඒක රාගයක් වෙනවා. රාගයක් ආවට පස්සේ දැන් රාගය එන්නේ නැතුව මම රාගය දුරු කරන බව හික්මනවා. අනේ රාගය එන්නේ නැව රාගෙන් මම දැන් රාගය දුරු කරන වැඩ පිළිවෙලේ ඉන්නේ උන් ඈ කියලා මම කියනවා. මට රාගය නැහැ හැබැයි. මට රාගය නැහැ. දැන් මම රාගය දුරු කරන වැඩ පිළිවෙලේ ඉන්නවා. දැන් මොකද යපක් ගන්නද? දැන් මට රාගෙකුත් නැහැ. මම දැන් රාගෙ දුරු කරන වැඩ පිළිවෙලේ ඉන්නවා. ඉතින් ඔකට දේහ දුරු කරන වැඩ පිළිවෙල කියන්න පුළුවන් නෝන. මෝහෙ දුරු කරන වැඩ පිළිවෙල කියන්න පුළුවන් නෝන. ඊර්ෂ්‍යා දුරු කරන වෛරය මානෙ ඕනෙක දුරු කරන වැඩ පිළිවෙල කියන්න බෑද? පුළුවන්. එහෙනම් රාගෙකු නැතුව නෙමෙයි කියන්නේ. එහෙනම් රාගෙ යෙදිලා ඒක හික් නැති වෙන විදියට හික්මීමේ කෘත්‍යයක් යෙදෙනක තමයි රාගෙ දුරු කරන වැඩ පිළිවෙල කියන්නේ. දේශයක් යෙදිලා දැන් අපි අද ගොඩාක් තියෙන දේ තමයි මේවා එනකොට අපි අර අපි බය තැති ගැනීම වෙන අම්මෝ කියලා නිකන් මග හරින්න නේද ගලන්නේ දැන් අද බලන්න රාගය එනකොට අම්මෝ බෑ දේශය එනකොට අම්මෝ අපි මග හරින්න නේද කැමති දැන් අපි රාගයයි දේශයයි දුරු කරන්නට පුළුවන් හික්මනවා කියන්නේ මොකක්ද ඊදීම ඊලිමක් හැදීම ඊදීමක් දකින්න ඕනේ ඔතෙන්ද දැන් මම ඔය මේ මම මේ දවස් ටිකේම ඔය කියන හුරු කිලිලි දැන් ඔබතුමිය අර උණුසුම දැනුන කාරණා අපි දැන් රාගය ආවා දේශය ආවා ඔය චින්තනේ දානකොට මොකද වෙන්නේ ඉක්මනට පිල්ලක් එනවනේ දැන් අපි රාගය ආවම වෙන මොකක්ද කරනවා දේශය ආවම තව මොකක්ද කරනවා අම්මෝ බෑ කියලා මේ ක්‍රමයේ හුරු කරගෙන ගියාම මොකද වෙන්නේ අනේ ඉතින් රාගය දුරු කරන වැඩ පිළිල ගන්න ශෝපි කරේනවා දේශය දුරු කරන වැඩ පිළිල ශෝපි කරේනවා මානේ ඉරිසියා දැඩි බව මේ ඔක්කොම වෙනකොට මේ ක්‍රම හුරු කරන්නේ ඇද්දි අන්න දුරු කරන වැඩ පිළිල එනවා අනිත් විදිහට කියන්නේ යෙදීම පැත්ත බලාගෙන ඉන්න තියෙක යෙදීමේ නොලදීමේ අපි හික්මනවා. ඔව්. යෙදීම නැහැ. මොකක්වත් නැහැ. වෙන මොකක් හරි කතා කරන්නේ. යන්නේ කොහෙද මල්ලි පොල් වැඩන්නේ? හරියට ගත්තොත් ඒක නෙමෙයි.
වෙන කිසි දෙයක් නෙමෙයි. යන්නේ කොහෙද මල්ලිපොල කියන එකම වෙලා තියෙන්නේ. ප්‍රායෝගික නේ. ප්‍රායෝගික නේ. කිසිම ප්‍රායෝගිකත්වයක් නැහැ. සැබෑම විමුක්තිකාමී විමුක්තිය කියන අර්ථානිත භාවය කතා කරා. අනිත් සියල්ලම ශුන්‍යයි. පර පර වාද ශ්‍රමණ බ්‍රාහ්මණ ශුන්‍යයි. හිස් මොකුත් නැහැ කියන එක හිස් කියන්නේ. හැබැයි අර ඔක්කොම පිටපත පුරු කර පුරුදු කරනවා. හැබැයි ලෝකෙට ඉදිරියට යනකොට ශේෂ්ඨයි. දැන් ඔන්න ඔය ටික අපි පටලවාගෙන අපි ඔන්න කාට හරි කියනවා ඔන්න කෙනෙක් හොඳවට මෛත්‍රී භාවනා කරලා හොඳවට සිල් රැකගෙන හොඳවෙන්න අර බලන්න කාරයා මිත්‍යා දිට්ඨිය ඉන්නේ නැහැ. දැන් මොහොම කුවත් මොකද වෙන්නේ? තනිකර බොරුවන්නේ. අරයා මිත්‍යා දිට්ඨිය. අර මෛත්‍රී කරනවා සිල් රැකගෙන මොන මිත්‍යා දිට්ඨියද? සම්මා දිට්ඨියනේ. අපි මේ ධර්මයේ එක්ක බලන එකයි ධර්මයේ අතහැරලා ලෝකෙට ගිහිල්ලා ලෝකයේ ධර්මී නෑ කියලා බලන එකයි මෙන්න මේ දෙක බලලා ගන්න ඕනේ. එතනස අපි යෙදීම ලැබෙන්නේ නැති බවක් එක ඒක හොයන්න යනවා. යෙදීම ලැබෙන්නේ නැහැ කියලා දැන් ඒක ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ අපි ඒකත් අයි හොයන්න යනවා. එහෙම එකක් සන. ඔව් ප්‍රත්‍යක්ෂ නිම ප්‍රත්‍යක්ෂ වුණා කියන කාරණාව බැ ලැබෙනවනේ එතකොට ප්‍රත්‍යක්ෂ කියන්නේ අපි හැම වෙලෙම මේ හිතමන මේ හිතන ක්‍රමයේ ඉන්නකොට දැන් ඇත්තටම යෙදීම ලැබීමක් හැටියට ලැබෙන්නේ නැහැ කියලා කතාවක් කරන්නේ නැතුව අර හොයන ගතියත් එක්ක අපි හැම වෙලෙම යොමු වෙන්නට ඕනේ. ඊදෙන කරුණ. ඊ කියන්නේ දැන් අපි යෙදීම කියන එකෙන් හඳුන්වන්න ගියාට අපි ආපහු ඒ අපිට ප්‍රායෝගික අත්දැකීමකට අපි යෙදීම කියන ලේබල් එක ගන්න නම් අර ගන්නේ සංසිඳුනොත් එීම ආපහු යන්නේ. බෑ බෑ බෑ. ඒක කිව්වද අපි අත්දැකීම එක්ක ප්‍රශ්නේ ආවම දැන් ඇත්තටම මම අර කියන්නේ දැන් ওই විදිහට දැන් දැනුන ප්‍රශ්න හොයන්නේ ඔන්න ඒ කාරණා හොයන එක තමයි. අපි මේ හරි දැන් මොන මම දැන් මෙහෙම සිහියෙන් ඉඳලා මම දැන් යෙදීම හොයාගෙන නෑ නෑ ඒවා ඔක්කොම දුරංගනා කතා. හැබැයි ඒක වටිනවා අපට මේ දන්න කෙනෙකුට දකින්න කෙනෙකුට හුරු කරන වැඩ පිළිවෙලක. ඒතරම මම අනනෝග අනියෝග පච්චවික්කනා කියන කාරණාව පැහැදිලි කරේ අපේ දැක්ම යම්පමණට හුරු කරන්න කියලා. ඔය කරුණු කරනකොට මොකද වෙන්නේ? අපේ තම ඇතුලෙන් ප්‍රායෝගිකත්වයකට ලොකු තල්ලුවක් වෙනවා. එතකොට එතන හැබැයි විචක්ෂණේ නෙමෙයි. විචක්ෂණේ කරන්නට ඕන ඇත්තේ දැනෙන තැනත් එක්ක. නැත්තම් අය මුකුත් හොයන්නේ නෑනේ. ප්‍රායෝගික බවම කියන අපට ඒක හොඳට දැනෙන්නට ඕන. දැනෙන්නේ නැතුව හොයන්න ගියාට ඒක මේ සම්පූර්ණ සාධාරණ වෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි ඉවිලි දේශනාවක් අහලා ඒකේ කාරණා හිතන එක. අරක මනක් කල්පිතද? අපි බලෙන් දාගන්න. සත්‍ය වශයෙන්ම ඒකයි අත්දැකීමත් එක්ක තමයි ඒක. ඔව් අත්දැකීමත් දැනෙන කාරණා එක. එහෙනම් අපිට ඒක හිතන්න ඕනේ කියලා දැනෙනවා. දැන් අපි අර විදිහට බලෙන් හරි හුරු කර කරා ටික ටික හරි ගියොත් එහෙනම් මම කියනකොට නම් මේ කරුණ ටික ටික කරන්න යන්නේ නේ. දැන් මොකද වෙන්නේ? ඒක කරන්න යනකොට අපිට ටික ටික දැනෙන කරුණත් හොයනවනේ. ඉතින් ওই විදිහට ජීවිතයේ ඉඳලා කාරණා එක්ක හොයාගෙන යන කරුණ අපේ ජීවිතේ ටික ටික ඉක්මතු වෙනවා. එතකොට අන්න ප්‍රායෝගික වැඩ පිළිවෙල යනවා. දැන් මොකක් කරන්න සවන දැන් අපිට එහෙම දැක්නවා සවනස්ක වගේ දැන් අත්දැකීමම සවනස්මේ ජීවිතය කියන්නේ ඒ කාරණා කොච්චරක් තියනවද එහෙනම් මේ අපිට දැනීම හැම එකටම නෑනේ සවනස්න්නේ කියන්නේ අපි හිතන මට්ටම තව දිනු කර ගන්න ඕනේ. ඔව් ඒක මේම එක පාට අපේ වෙන්නේ නැහැ. නමුත් අපි මේක ටික ටික දිනු කරගෙන යා යුතු වැඩ පිළිවෙල. මේෙන් අපිට තදට දැනෙන ටිකක් එක්ක අපිට ඒක ඒ කියන්නේ අපේ හිතීමක් වැඩෙනවානේ. දැන් අපි ඕන ඕක මම හැම වෙලෙම කියන්නේ. මම මනින්නේ නෙමෙයි ඒක කියන්නේ. මම අර ලෝකෙ මැත්තේමින් අර අපි යම් කිසි කෙනෙක් කියනවා නම් අයියෝ බෑ අමාරුයි බෑ මොනවද කරන්නේ. ඔය මට්ටම ඉන්නවනම් මම ඔන්න කියනවා කලින් හිතපු දැක්මයි දැන් හිතමු දැක්මයි අතර පොඩ්ඩක් පරතරය බලන්නකො. ලොකු පරතරයක් තියෙනවානේ. ඉතින් මොකටද අඬන්නේ දොඩන්නේ බෑනේ අයියෝ අමාරුයි කියන්නේ. ඒ කතාව ඒකට ඒක අර පසුතැවිල්ල දුක දුම්නසක් එනවා නැත්නම් අපිට ලකුණක් දාගන්න නෙමෙයි දුක දුම්නසක් එනවා නම් අන්න ඒක අයින් කරගන්න. එහෙම නැත්නම් අපිට දැන් මේ ඇත්තටම ගත්තොත් එහෙම මේ අපේ උද්‍යෝගේ වැඩි වෙන ප්‍රධානම කාරණාව තමයි මේ ධර්මය ඇහිම සාකච්ඡාවයි. වෙන කිසිම කාරණාවක් ප්‍රධානම සාකච්ඡාව සජීවි සාකච්ඡාව ධර්මය ඇහිම එක විදිහකට විදිකර ධර්මයේ ඇසෙන බව. එතකොට ඒක අර්ථානිතෝ. මේව තමයි සැබෑම මේ අපි උද්‍යෝගي වැඩි වෙන්නේ. නැත්තම් අර මේ නිකන් ඔහේ ඉන්න එකනේ තියෙන්නේ.
ඒකේ තව තවත් වැඩි වෙනවා අනිවාර්යයෙන්ම මොකදක්ක සොයනස දැන් නිකරුණේ කාලය ගත කරන්නේ තෙන්නස පොඩි නිදහසක් ලැබුණාද දේශනයකට සම්බන්ධයෙන් නෑ ඇත්තටම හිතවකට හිත කැමැති වැඩි වෙනවා ඒක ඒකත් එක්ක යමු වෙනවා දැන් ඇත්තටම දැන් මම මෙහෙලත් එකක් කියලා දිනවා දැන් මේ අවුරුදු හතරක් විතරනම් බණ කියන්නේ වැඩිපුරම මේ කාලේ මගේ ජීවිතේත් අර බාහිර අනිත් කටයුතු එක්ක හිතන ගති ගොඩාක් අඩුයි මොකද හික මේ පැත්ත වැඩි අපේ ප්‍රශ්න මොනක් එහෙම දැනීමක් නැහැ සයිනස් ඒක අසාධාරණමන්ද අපිට එහෙම ඇත්තටම ඒක කතා කරනකොට ඇත්තටම මේ මිනිස්සු දුක් විඳින මේක මුකුත් ඇත්තටම නෑ අර අර සතුරත් එක්ක අපි ඉන්නේ අර ඒක තේරෙන්නේ නැහැ සයන්ස් කියන්නේ එහෙම ඒක මම පරිසර සුන්දරත් එක්කව මම හරි කැමති පරිසර සුන්දරත් විඳින්නේ බොහෝ කාලෙකින් තමයි මේ මෙහෙම හරි සුන්දරත්වයක් එක්ක අර يعني ඒකට ඇදීලා ගිහිල්ලා හොයාගෙන يعني අර යමු වෙන්නේ يعني ඇත්තටම ඒ නමුත් මේ වගේ දේවල් අවශ්‍යයි නැහැ අපි හිතනවානේ හරි භාවනා කරන ආදුරු කෙනෙක් වුණාම ඉඳගෙන පළගක් බඳගෙන එහෙම කරන්න පුළුවන් නම් ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඉපදිලා ඒ කියන්නේ ළඟම ඉපදිලා උපත පරිද්වාජය කියලා වගේ ඔන්න ඔය විදිහට හිටියනම් හරි නැත්තම් අපට අපේ ජීවිතයේ තියෙනවා අපිට සුන්දරත්වයක් භුක්ති විඳින්න ඕනේ දැන් තීර ගාතාවල් ලස්සන තියෙන්නේ තිරතිරි ගාතවල් දියලි ගලනවා ගල්ල ගල සද්දේ ඒ සුන්දරත් විදිහ හැට එතකොට ඒ සුන්දරත් විදිහකට හිත හරි ප්‍රියයි ඒ ප්‍රිය බවත් එක්ක හරි හරි මනස සැහැන් සනස ඒ අත්දැකීමම අපි අර හිතීමකට යන්නත් පුළුවන් සනස ඒකත් යන්නත් පුළුවන් අනිත් එක මනස හරි සැහැල්ලුයි මනස පීඩනයක් නේ අරති ගතිය අරු හිතේ වින්දනයක් තියෙනවා එතකොට ඒකත් එක්ක හරි නැවු ඒකත් එක්ක යමු වෙන්න හැබැයි ජීවිතේ පරිසර සුන්දරත්වය විදිහට එකම නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට වෙන මොකුත් නෙවෙයි. මම කියන්නේ ඉතින් අර ඒක අපට අවශ්‍යයි කාලෙන් කාලෙට. හැබැයි මට අර මේ කාලෙදි ගොඩාක් අවශ්‍යතාවයක් වුණේ නැහැ මේ ධර්මයේ කතා කිරීම වැඩි නේ. ඉතින් ඒ නිසා අර පැත්තට ලොකුවට ගියනේ. පොඩි ප්‍රශ්නයක් ඒක මට ස්මතුනේ සම්භාෂ සූත්‍රය කරපු කියන්නේ අපිට යෝනිසෝ මනසිකාරය කියනකොට මේ හැම වෙලාවෙම අර පරතෝගෝසය යෝනිසෝ මනසිකාරය කියන තැන්මනේ ඇහෙන එකත් එක්කමනේ එක ඔළුවට ගිහිල්ලා තිබ්බේ. හැබැයි එදා සනාසේ දසන කාරණය මතු කරන මේ අධ්‍යක්ීම හරහා යෝනිසෝ මනසිකාරය කියන්නේ ඇහැට රූපයක් කරි කයට දැනිච්ච දෙයක් ඒ කාරණේ හරහා යෝනිසෝ මනසිකාරය දැන් ඒ කාරණේ දිගේ පොඩ්ඩක් හිතාගෙන කියවසන්න දැන් පරතෝගෝසය යෝනිසෝ මනසිකාරය කියනකොට දැන් පරතෝගෝසය කියන එක ඇහුණා එතකොට ඒක සුතෙන් ඉවරයි එතකොට එතනින් එහාට දැන් හිච්ච දේ හෝ නැත්නම් යෙදෙන දේ හෝ ඒ සියලු දේ හරහා යෝනිසෝ මනසිකාරය කියන කතාව පොදුවේ කතා කරන්න පුළුවන් නේද කියන එක එකපැත්තකින් පොඩ්ඩක් සනසගෙන ගන්න හිතන ඒ කාරණෙත් එක්ක ඒකයි අර ඊට පස්සේ ඒක ගැන හිතද්දී අර මේ තිසරෝපම සූත්‍රයේ අර පණිවිඩය අරන් එන එකත් එක්ක මෙතන මොකක් හරි නිකන් කතා කරන විදිහ කරගන්න පණිවිඩය කියලා යනවනේ නගර ස්වාමියාට අරන් එන එක සමසේ පසන වෙන පැත්තකින් ආයි කතා කරනවා අතන කතා කරනවා දැන් ඒ දැන් ඊට පස්සේ අනිත් පැත්තෙන් ආයි බොජ්ජංග වලටත් ප්‍රත්‍ය යොමුජිකාරයෙන් කතා කරනවා තමයි දැන් ඒක අර සම්මා දිට්ඨියට අතන කතා කරනකොට පොදු යොමුජිකාරයේ අර විදිහට කතා කරන්න පුළුවන්ද නැත්නම් සුත්‍රයේ කොහොම අන්නේ පැත්තෙන් පොඩ්ඩක් සමස බෝධිසත්වයන්ට යොමුජිකාරයෙන් පොදුරන්නේ හැබැයි පරිසෝච්ච ගෝහසයක් නැහැ ඒක අසාධාරණයි හැමෝටම නෑ ඒක බෝධිසත්වයන්ට සාධාරණයි ඊළඟට මෛත්‍රී නිමිත්තයි යෝනිසෝ මනසිකාරය අසුබ නිමිත්තයි යෝනිසෝ මනසිකාරය එමත් තියෙනවා සීල සූත්‍රයේ තියෙනවා සද්ධානුසාරී කියන සිල්වන්තයා රූප වේදනා සංඥා සංකාර විඥාන
මේ රූප පදස්කන්ධ වේදනා පදස්කන්ධ සංඥා පදස්කන්ධ සංකාර පදස්කන්ධ ජන පදස්කන්ධ යෝනිසමනසිකාරය කරනවා ඊළඟට සිල්වන්තය මුලින්ම කියන්නේ එයා සෝතපන්න වෙනවා පංච පාස්කන්ධයම යෝනිසමනසිකාරය කරනවා ඔහොමම නේද ඒකෙන් එතනත් අර වෙන කෙනෙක් කතා කරන්නේ නැහැ දැන් ඒ කාරණාව සර්ව සාධාරණයි ලෝකේ අර්ථාන්විතවම කෙනෙක් නැතුව කිසිම දෙයක් ඇහෙන්නේ නැතුව සිදුවෙන සිද්ධිය කියද්දි බෝධිසත්වයෝ කියන එක සහ පසේබුදුවරු කියන එක සිද්ධිය කියද්දි අනිත් හැම එකක් එක්කම කතා කරා දැන් අපි තුමු කොහොමද දැන් මේ අහ ප්‍රශ්නේ යෙදීම කියන එක දැන් සිදුවන අනුගත වීම එක එක පැත්තකින් කෘත්‍යය අන්න කල්යයන් මිත්‍ර අනුගත වීම සම්මාදිටියට හේතුවයි හරිනේ එක පැත්තකින් දැන් යෝනිසෝ මනසිකාරයක් සිද්ධ වෙනවා හරි පරතෝච ගොහසය දැන් මේකත් පුජ්‍යල බද්ද භාවයක් තියෙනවා පරතෝච ගොහසය යෝනිසෝ මනසිකාරයේ පුජ්‍යල බද්ද භාවයක් තියෙනවා සම්මාදිට්ඨියට අපි සිදුවීම ගත්තහම සිදුවීම දැන් කල්යන් විතර නැවීමත් පුජ්‍යල බද්දයි පරතෝච ගොහසයයි යෝනිසෝ මනසිකාරය කියන එකත් පුජ්‍යල බද්දයි පංච පාස්කන්ධයේ යොන් සමාධිකාරය කරනවා කියන එකත් පුජ්‍යල බද්දයි. ඊළඟට අපි ගත්තොත් පටිඝ නිමිත්ත අසුබ මෙත්තා නිමිත්තයි අසුබ නිමිත්තයි කියන පුජ්‍යල බද්දයක් නැහැ. නේ. අපේ පුජ්‍යල බද්දේ හරි වෙනම එකක්. මම කියන්නේ සිද්ධිය ගත්තට පස්සේ අර දැන් අපිනේ පිටස්තර පුජ්‍යල බද්දයක් නැහැ. පිටස්තර පුජ්‍යල බද්දයක් නැහැ. බෝධිසත්වයන්ට පිටස්තර පුජ්‍යල බද්දයක් ඇත්තෙම නැහැ. එතකොට දැන් මොකද පැති කීපයක් කියන්න තියෙනවා. දැන් මේ සිද්ධිය ගත්තාම සිද්ධිය. දැන් පුජ්‍යල බද්ද නැතුව සිද්ධිය. සම්මාදිටියද නෙමෙයි. සම්මාදිටිය තියෙන සම්මාදිටියක් කියන ඇති බවක් ඇති වෙන්නේ පරසෝධෝසය උසමර්ශිකයන්දේ වෙන්නේ. ඒකවල සම්මාදිටිය කෙනෙකුට ඇති වෙන්නේ පරතෝටි ගෝසයා යෝනි සමර්ථිකාරය යෝනි දැන් ඔක්කොම පුජ්‍යල බද්ද භාව කිහිල්ලක් මේක සිද්ධිය ගත්තොත් අර්ථානිතොම් ගත්තොත් ධර්මපරියාය එතකොට කාටද කවුද යෝනි සමර්ථිකාරය කරේ මොකක් එක්කද කරේ සිද්ධිය ගත්තොත් ඔය කතාව අදාළ නැහැ නේ සිද්ධිය ගත්තොත් කතාන අපි කලින් කතා කරනවා වගේ ආ අනේ ඒ වගේ කියන්නේ සිද්ධිය වෙනවා කියන සිද්ධිය ඔච්චරනේ එතකොට සිද්ධිය විතරක් බැලුවොත් බුදුරජාණන් වහන්සේලා කියන්නේ තනියම අවබෝධ කරන කට්ටියක්ද පස්සේ බුදුරණන් වහන්සේ කියන්නේ තනියම අවබෝධ කරන කට්ටියක්ද අනිත් අය තනියම අවබෝධ කරන්නේ කායින් හරි අහලා අවබෝධ කරන්නේ දැන් ඔබ ලෝක විද්‍යාවේ නේද බුදුරජාණන් වහන්සේ නිත ලෝකෙනේ පස්සේ බුදුරණන් වහන්සේ නිත ලෝකෙනේ එහෙම නැති අවබෝධ කරන කටින් නිත ලෝකෙනේ දැන් ඔබ ලෝක විග්‍රහණේ නේද එතකොට දැන් මේ ලෝක විග්‍රහය ගත්තට පස්සේ පසේ බුදුරණවහන්සේ බුදුරණවහන්සේ පිටස්තර පුද්ගලයෝ ඕනේ නැහැ. අනිත් ඔක්කොටම පිටස්තර පුද්ගලයෝ ඕනේ. ඕනේනේ. එයාලට සම්මාදිටිය ඇති කරගන්න පිටස්තර පුද්ගලයෝ එක්ක ඕනේ. දැන් මේ මොකද්ද ඔක්කොම? පුද්ගල ස්වභාවයත් එක්ක ලෝකෙ. සිදුවීම ගත්තට පස්සේ මොකද්ද? යෙදෙන කාරණාව අනුව යෝනිසෝ මනසිකාරය. එච්චරයි. වෙන මොකක්වත් වෙනවද නැහැ. හැබැයි දැන් ඔන්න කල්යන මිත්‍ර නැමුණා කියනකොට අපිට කියනවා කල්යන මිත්‍ර නැමෙලා ඉන්නේ අනුගතලා ඉන්නේ විග්‍රහය හරි. නේ? එතකොට මේ කල්යන මිත්‍ර බුදුරණවහන්සේ ඉන්න පුජ්‍යලයනේ. අර මං කී දහම දැක්කා කියන කාරණා දැන් ඒ නැමෙච්ච කල්යන මිත්‍රයා ගුරුවරයා වෙන්න පුළුවන්. හැබැයි බුදුරණවහන්සේ නෙමෙයි. ගුරුවරයා. අන්න නැමුණු. දැකපු දහම එක කතා කරද්දී බොහෝ දෙනසක්දාව. එකක එතෙන් නදාර නැහැ පුජ්‍යලයා. අතයිකස බෝධිං සද්ධා. එතකොට සිද්ධිය වුණේ මොකද්ද? යෙදෙන කාරණා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ කරුණ මොකක් හරි ගවන්නේ. ඉස්සහා කරුණ මොකක් හරි ගවන්නේ. ඒ අනෝ මනසිකාරය කරයි. සිදුණු උකනේ නේද? සිදුණු එක. ඒ අනෝ මනසිකාරය කරද්දී මොකද වෙන්නේ? නැතේ නැතත්. එතනින් කියලා දෙයක් නැහැ. ඒක දැන් අර ඔය පැටලිලි ඉන්නසම් දැන් අපි පරතෝගෝසය යොන්සි මනසිකාරය කිව්වහම අපි ඒක එදින්දර කතා කරන මේ ඔහේ ඉන්නේ කෙනෙක් තව කාගෙන් මොකක් කරේ අහනවා කියලා
එහෙම නෙමෙයිද යෝනිසෝ මනසිකාරයේ කෘත්‍යයේ ඒ සංගර්භයේ උඩින් ඉඳගෙන ගත්තොත් එහෙම ඒ විචක්ෂණය කරන්න කෙනෙකුට අර කින හම්බෙලා එන ඒ අර ප්‍රතික්‍රියාවනේ අපි උදේ පරතෝගෝසේ යෝනිසෝ මනසිකාරය ඒකමයි එනේකනේ ඇත්තනම් පරතෝගෝසේ දැන් අපි අර්ථාන්තු ගත්තොත් පරතෝගෝසේ කියන කාරණාව එහෙනම් සත්‍ය සත්‍යවාදී ගත්තාම සක්කරෙන් දෝදීන පරතෝගෝසේ කියන කාරණාව අලුත් සක්කරෙන් දෝදී කියලා ගන්නෑ ඒක සක්කරෙන් දෝදෙන් වෙන අනිව කාරණාවක් කියලා ගන්නෑ අපට සක්කාය නිරෝධයෙන් අනිව කාරණාවක් කියලා එකක් තියෙනවා. ඇයි යෝනිසෝ මනසිකාරය කියන කතාව දන්නේ නැහැ. සක්කාය නිරෝධය කියන කතාව දන්නේ නැහැ. අතහෘතය කියන කතාව දන්නේ නැහැ. මොකක්වත් නැහැ. අපිට තියෙනවා වැරදි දේවල් තියෙනවා, හරි දේවල්. ඇත්තටම මේ කරුණකක් වට ගන්න. ඒතන ඒ සුසංයෝගයම තමයි අපිට යෝනිසෝ පරතෝගස යෝනිසෝ මනසිකාරය කතාවේ කතාව තියෙන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි. නැතු නිකන් මේ කෝගත් යන කෙනෙක් තවගෙනුඩ මොකක් හරි කියලා එහෙම කතාවක්. අර සිදුවීම් ඔක්කොම ටික වෙන්නට ඕන ඒ කතාව. පොඩි මට ලොකුට ඕනේ නැහැ පුබ්බේ නිවාස ඥානයයි චුතු ඥානයයි කියන සම්මස් පොඩි විකල්ප. ඒ ඔක්කොම ලෝක කතා විතරයි. විතරයිනේ. ඊළඟ එක තමයි තමයි දැන් සම්මස් දෙනුත් මතක් කරලා සබ්බාසු සූත්‍රය ගැන එකෙදි සනද දැන් අපි අහලා තියෙන ධර්මයන් සමනද සෝතාපන්නේ සමනස ආත්මහතක් ඉන්න පුළුවන් කියලාත් කියවෙනවනේ සමනස ඔය කතාව සමනස කොහොමදන්නේ පින පවට හරිය සමනස ඒකට කොහොමද කියන්නේ දැන් දැන් අර අතන්දී ආත්මහතක් කියන එක යෙදෙන්නම දැන් සත්‍ය දර්ශනයේ පැමිණිච්ච කෙනෙක් නේද? එහෙමනම් ආත්මහතක් ඉන්නවා කියන එක කොහොමද දෙන්නේ? නෑ එයාට එයාගේ දැක්මට අදාළ නෑ කොහොමද? ඒක මොන පැත්තෙන්ද? නෑ ඒක ලෝකේ ඉන්න එක. ලෝකේ පැත්තෙන් කියනවා අර කෙලස් ජීවනකන් ඒ වගේ එකක්. ඔව්. වෙන ළම ජීවිතයක් තියෙන්නේ. ජීවිත හතක් තියෙන්නේ. සෝතාපන්න කෙනෙක් ඉන්නේ ලෝකෙ. සෝතාපන්න කියන්නේ මාර්ගයට පැමිණීම. එච්චරනේ. සෝතාපන්න කෙනෙක් ඉන්නේ ලෝකෙ. එතකොට ලෝකෙ කෙනෙක් ඉන්නවා. ඉන්න කෙනා උපරිම මාතය නටකට යන්නේ නැහැ. නැත්නම් ඒවම අට්ටමං ආතියන්නේ. මාර්ගයට පැමුණාම කියන සන්නස මම කියන යෙදිම වැරද දකින්න කෙනෙක් නේ. එතකොට කතාව නැහැ. සෝතාපන්න කියන අර්ථානිත භාවයේ කතාව නැහැ. අපිට සෝතාපන්න කෙනෙක් ඉන්නවනේ ලෝකෙ. එතකොට සෝතාපන්න කෙනෙක් ඉන්නේදී දැන් මේ කතාව තනි කරන දැන් මම අර රහතන් වහන්සේ රස විඳිනවා. රස තේරෙනවා, රස විඳිනවා, හොඳයි කියනවා, නරකයි කියනවා, දුක් විඳිනවා, දුක් තේරෙනවා. එච්චරයි. ඒක එහෙමමයි. හැබැයි අර්ථානිත භාවයේ කතා කරනකොට කතාන්නේ එතකොට ඔව් මට සානස දැන් ඔය චුතුපවාදානයි පුබ්බේ නවස ඥානයයි ඔය ඔක්කොම කමතර යෙදෙන විදිය ඒක ඇත්තටම සානස දැන් සත්‍ය ඥානයට පැමිණිච්ච කෙනෙක්ට ඔය ඔය කතා කරන්නේ නේද නැද්ද ඒකම ඕන්නේ ඒ කියන්නේ මොකද්ද මේ චුතුපවාද නැන්නේ ඒක පුතඥානද එහෙම පුතඥානද කියන්නේ අනිසස්සවල ඕනනක තියෙනවා ඒ දෝපාත ඥානි පුබ්බේ නිවාස ඥානි මේ දෘෂ්ටි වල නැහැ. ඒක එතකොට එහෙමනම් සම්පූර්ණ එක දෘෂ්ටියක් වෙනවානේ. ඉතින් ධර්මයේ කතා කරන පරියායයක් ගත්තාම අපට බුදුරණවහන්සේ ඉන්නවා. බුදුරණවහන්සේ නැහැ. කතාව නේ. ඉතින් කාට පුබ්බේ නිවාස කියන්නේ? ඒක නෝන හන්ද. ධර්ම කතා කරද්දී ඒ ධර්ම කතා කරන්නේ කියලා දෙන්න බෑ. ඉතින් පුබ්බේ නිවාස රහතන් වහන්සේ කතාවක් නේ. අයිති ඥාන දර්ශන පැත්තෙන් අපිට උගයි කතා කරන්න පුළුවන් නේද ඥාන දර්ශන කියන්නේ ලෝකෙනේ ඔව් ඒ කියන්නේ සමාධි භාවනා සූත්‍රයේ වෙනම ඔක්කොම ගන්නවා ඥාන දර්ශන කතා කරනවා මේක සම්පූර්ණ ලෝක විග්‍රහය දැන් බුදුරණවහන්සේ කතා කරන්නේ කොහොමද බුදුරණවහන්සේ කියලා කෙනෙක් ඉන්නවා රහතන් වහන්සේ විතේ ධර්ම අනුපලබ්ධ වීම දැන් ෆෝක් වෙන්නේ විරහතන් වහන්සේලා
බුදුරණපතිටි. එතකොට එහෙනම් ඒ ඒ පරියායමයි මේක. අයි සාරූපම සූත්‍රය පැත්තෙන් මේ ටික කතා කරනවා නේ අර ඥාන තියෙනවා ඥාන දර්ශන ඥාන තියෙනවා සහ මේ අර 2 නෙමෙයි වෙනකට නෙමෙයි එලේ නැත්නම් ඥාන දර්ශන කියන්නේ මේලේ අරටෝනි ඥාන දර්ශනයක් ඇති බවක් හම්බ වෙනම ලෝකේ විග්‍රහයේදී ලෝකේ කතාව බෙද මම අර සාකච්ඡාවේ ලස්සනට කිව්වා ඥාන දර්ශන බවක් ශ්‍රේකීගුට කතාවක් හෙදෙන්නේ නැහැ රහතන් වහන්සේට කතාවක් හෙදෙන්නේ නැහැ ශ්‍රේකීගුට කතාවක් හෙදෙන්නේ එහේ ඥාන දර්ශනයක් කියලා එතකොට ඥාන දර්ශන වල කතාවක් ලෝකී කතාවක් ලෝක නිර්වචනය ලැබීමක් හැටියට ඉතින් ඒක තමයි අර සියල්ල එතකොට ලෝකේ ඉන්න කෙනෙක් يعني ඉන්න කෙනෙකුට ලැබෙන දේවල් දැන් ඥාන කියන වචන වලින් මොකද කියන්නේ ගැතුත් එතන මට දෙන ලස්සන කාරණාවක් කිස්මතු කරගන්න ආසලක්කේ ඥානයන්නේ හැබැයි අනිත් ඥාන දෙක ඥානයි යම් ඥානෙ දෙවි ගැතුත් සියල්ල ඥාන ආසවක්කේ ඥානෙ අදවක්කේ ඥානෙ කුන්නේ නෑ ආසවක්කේ ඥානෙ කියන කාරණාවෙම මොකද විග්‍රහය පුබ්බේ ඥානෙ නම් ඔන්න අතීත දැක්ක සතුපායාන අනාගත දැක්ක ආසවක්ක ඥානෙ කියන්නේ මොකද විග්‍රහය කතාවනේ ඒ කියන්නේ මේ මේක මේ කතාවක් හරියට තියෙනවා එකවරදී කියලා බෑ දැන් අපිට තියෙනවා සිද්ධියක් මේක තමයි නිවැරදි කතා හැබැයි මේක වැරදි. එහෙම එකක් නෙමෙයි. අවිද්‍යාවෙන් මේ ඔක්කොම හටගන්න හැබැයි මේක වැරදි ඈ. බෑ ඒක බෑ. අවිද්‍යාවෙන් මේ ඔක්කොම හටගන්න හැබැයි මේක වැරදි ඈ. ඉතින් වැරද්දක් තියෙනවා. කලින් කියව කතා කරන අවිද්‍යාවෙන් හටගන්න ලෝකය හොඳ සහ නරක. හොඳ සහ නරක ගන්න හරි. හොඳ සහ නරක. දැන් මේක වැරදි. හරියට තමයි නිවනේ. ලෝක හටගන්න අවිද්‍යාවෙන් ඈ. ඔව් මේක වැරදි. හරි එක තමයි නිවනේ. බැ මේ ප්‍රශ්නේ බැ අවිද්‍යාව කිය. එතර වීම මයි. එතර එතනින් මෙහා කතා ඔක්කොම මේ කෝණේ සම්පූර්ණේ නැතුව. මේ කෝණේ අදාළම නැහැ. දැන් බලන්නකෝ මේ. කෙලින්ම මුගලන් සානාසිං අහනවානේ. ඉවසන්න පුළුවන්ද? දෙපෙන්න පුළුවන්ද කියලා. අර මොග්ගලන් කච්චා මුගලන් පිළිති. බැ කියනවා. ඉවසන්න බැ, යැපෙන්න බැ, දුක් විඳන වැඩි මොම්මයි දීමේ කියනවා. බෝධියන් ඉවර පස්සේ ඉවරයි අඩු වෙලා යනවා රෝගේ ඉවරයි දැන් මේ කාගේද රෝගේ තිබ්බේ මොකලන් සාහනාති ඉවසන්න පුළුවන් වුණාද බැරි වුණා බෝධියන් ගියේ මොකද වෙන්නේ අඩු වුණා කාගේ දඩ උනේ මොකලන් සාහනාති එච්චරයි සිද්ධියේ හරි සරලයි දැන් අපි මේක රහතන් වහන්සේ යාර එහෙම කෙනෙක් යාට මෙහෙම වෙන්න බෑ අර එහෙම වෙන්න ඉතින් රහතන් වහන්සේ කියලා කෙනෙකුත් ඉන්නවා නම් ඈ යෙදීමකුත් ලැබිලා නම් ඈ විග්‍රහයකුත් ලැබිලා නම් ඈ රහතනවාසේ ඉන්නවනේ ලෝකෙවල. එතකොට මොකද වෙන්නේ? ඉතින් ඒ රහතනවාසේ දුක් වේදනා තියෙනවා, සැප වේදනා තියෙනවා. හැබැයි ඒ රහතනවාසේ කාමයේ කරන්නේ නැහැ. ද්වේෂයක් කරන්නේ නැහැ. ඒ ඉන්නවනේ රහතනවා. විත්‍ය ධම්මික අනුපලබ්ධියම අනුකේත මොකද සොයන්න තින්නේ බැරි නේ. මේ විත්‍ය ධම්මික අනුපලබ්ධියම අනුකේත කියන කොට මොකද සොයන්න තින්නේ පුළුවන්ද? කතාව නේ. බුදුරජාණන් තින්නේ පුළුවන්ද? කතාව නේ. ඉන්න බැයිද? ඒ කතාවක් නෑ. ඉන්න බෑ කියන්නේ ඉන්න පුළුවන් කියන්නේ අපි කොහෙන් කොහෙන් හරි ගිහිල්ලා ඒක සොයනවා හරි තියෙනවා කියන්නේ සෑ කූණ ගහගෙනම තමයි ඉන්නේ අපිට අර ඒක නේද ඒ පැත්තම මේ අපි දෙක කෙරෙන්නත් උන්නේ නෑ මේකත් තියෙන ඇත්තම මේ හරි මම රිලැක්ස් නිදහස් මානසිකත්වයෙන් සියල්ලක්ම කියන්නේ දැන් අපි අද ටිකක් රිලැක්ස් නේ මට චූටි බාධාවත් නැහැ මේක ගොඩක් කරලා රින් වුණා ඒකවල අර චූටි බාධාවක් එන හරිම රිලැක්ස් නිදහස් මානසිකත්වයේ එක බලනකොට අන්න එතන තමයි අපි අර හිට්මීම නැමීම කියන සියලු කෘත්‍යයන් ඉස්මතු ඔන්න ඔය ටික අපට ඇත්තටම සැකසෙන්නට දැන් අපි ගොඩාක් හැමෝම ගත්තට පස්සේ කර්මෙන් ගහලා ඉතලා තියෙනවානේ එතකොට අන්න අරකික එක සැකසෙනකොට තමයි අරමක් වේ ටර්නින් පොයින්ට් එක ගන්නේ. ඔන්න ඔය ටර්නින් පොයින්ට් එක ගන්න යන්නේ තියෙන්නේ. එතකොට අර්ථහන්විතවම දැන් අතන දැන් ඩයිස් මහත්තයා එක්ක කතා කරනකොට ලක්මාල් එක්ක ඔබතුමියත් එක්ක දැන් විග්නින් වශයෙන් ඒ හිතන ප්‍රමේයත් එක්ක කතා කරන් යනකොට අර දැන් හිතවන්න ඕනද කරුණු දෙන්න පුළුවන්. හරි නිදහසක් තියෙනකොට. එතකොට බුද්ධම විදියට අර අපි හිතන පැත්ත ගොඩාක් කරුණ දෙනවා. විතර පැත්ත
කියනවටත් වඩා මාර්ගයේ පැත්ත කියන එකයි සාධාරණ. පිළිචින සංකල්පද දැන් අපිට යම් අදහසක් හම්බුනේ නැත්නම් ගානස හිතනවා කියන එක ඔය කියන්නේ දැන් ඔය ඔය හොක්වන්න හිතන්න බෑ යාර. ඒ කියන්නේ ඒක මේ කරුණු අපේ මට්ටමෙන් ලොකෙත් ඒක නම් අපිට හිලා තියෙන්න ඕන සල්. ප්‍රශ්නේ එන්නට ඕනේ. ඔව්. එන්නට ඕනේ හිලා තියෙන්නේ. ඒකෝට ඒ පැටි අපි ගොඩාක් දෙන මෙතන.